දැයි මෑණිවරණී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තුන්වෙනි දවසේ අපේ ධර්ම සාකච්ඡාවේ දෙවෙනි දවසේ ලිඛිත ප්‍රශ්න ටික අපි ඉදිරියට යනවා අතර වාරේ ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා අපි ආදරෙන් ඉල්ලා සිටිනවා මම චන්ද්‍රගේ ඉල්ලා හිටව සභාගත කරන්නයි කියලා ලිඛිත ප්‍රශ්න අවසරයි සාමිනාන්සේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ක්‍රමක්‍රමයෙන් අවබෝධ වන විට ආධ්‍යාත්මික ලෝකයේ සාමෙන් ආධ්‍යාත්මික ලෝකයක් බාහිර ලෝකයක් අනිත්‍ය වෙන බව ප්‍රකටව ප්‍රබලව දැනේ. එසේ දැනෙන විට අනාත්ම බව පැහැදිලි. නමුත් මේ අවදිය වෙන විට මම මාගේ යන්න තුනී වී ඇති බැවින් ලෝකය අල්ලන්නේ නැත. එෙහිදී දුක්ඛ යන්නද තුනී වේ. දුක්ඛ යන්නේ තේරුම හිස් බවද අල්ලන්නේ නැත අල්ලා ගැනීමට දෙයක් නැත වෙනන ඉතිරියක් නැත කාරණිකව පැහැදිලි කර දෙන්න. සේරුවන් තරණය. නෑ ඇත්තට මේව දෙයක් නැත්තම් පැහැදිලි කරන දෙයක් නෑ නේද? ওই தත්ය තියෙන මොනවාද පැහැදිලි කරන්නේ? අල්ලන දෙයක් තියෙනවා නම් තමයි පැහැදිලි කරන්න දෙන ගැහින්න දෙයක් තියෙනවා. ඕක තියෙනවා නම් පැහැදිලි කරන්න දෙන්න ඕක පැහැදිලි කත ප්‍රකාශයක් තියෙන ඉතින් ඕක දිගව පවත් ගන්න කියන එකයි තියෙනවා. ඕක පැහැදිලි කරන්න දෙයක් නෑ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ යෝගාවචරයා මා දැන් මෙතන යන්න භාවනා කිරීම සඳහා සූදානම් වූ තැනින් මෙනෙහි කළ යුතුය. එදිනදා කටයුතු වලදීද මා දැන් මෙතන යන අදහසින් වැඩ කටයුතු වල යෙදීම එම කටයුතු වලින් හොඳ ප්‍රතිඵල ලැබීමට හේතු වේද? පහදා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඉතලා අපි ඇත්තටම වැඩ කටයුතු කරන්නේ නැති වෙලාවේ පරියන්කේක මේක හඳුනාගෙන සක්මන කරන ගමන් බලලා ඊට පස්සේ ඉදින්දා වැඩ කටයුතු කරන ගමනුත් මේ මම දැන් මෙතන කියන විදිහට විස්රාමයට ගන්න බලනවා. ඉතින් ඒක එහෙම කරනකොට තමන්ගේ වැඩවල විවේකීව වැඩ කරන්න පුළුවන්, මානසික ආතතියක් නැතුව වැඩ කරන්න පුළුවන් කියන එක බලලා තමන් ඒක තුලින් සාක්ෂාත් කරගන්න තමයි හොඳම වැඩේ. ඉතින් එතකන් මේ වගේ ප්‍රශ්නයක් ආවම ඉතින් ඒක නිසා එහෙම විශ්වාසයක් තියෙන නිසා නැත්නම් එහෙම හොඳ නිසා තමයි අපි මේ වගේ දෙයක් දුජානාචි දේශනා කරපු දෙයක් කරපල්ලා කියලා කියන්නේ. එහෙම නැත්නම් කියන්නේ නැහනේ. අමාරු වැටෙන දෙයකට කියන්නේ නැහනේ. මොකද මේ ගියත්තන්ටනේ භාවනා උගන්වන්නේ. නමුත් මේ මම මේ කියන්න උත්සාහ කරන්නේ ඒක අපි කවුරු කිව්වත් දුජානාචි දේශනා කළා. අපි එහෙම කරත් තමන්න සාක්ෂාත් වෙනකම් ඔය ප්‍රශ්න අහනවා. එيشා කරගෙන යන්න. එනකොට තමන්න මේක පැහැදිලි වෙච්ච දවසේ මේ කායිමත් අහලා කායින් ලැබෙන සද්ධාහට වඩා මේක ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්, සාක්ෂාත් කරන්න පුළුවන්, අත්දකින්න පුළුවන්. එතකන් ඔහු කියන උත්තරය අරගෙන අපි ඉදිරියට යන එකයි කරන්නේ. ස්වාමීන් වහන්ස අපට සුපුරුදු මෛත්‍රී භාවනා වඩන්නේ සියලු සත්ත්වයෝ සුපත්ත්වා යන අරමුණු පෙරදරි කරගෙන. පණිදා භාවනාවේදී මේ ක්‍රමේ වෙනසක් ඇතැයි ධර්මදේශනා ශ්‍රවණයේදී හඟුනි. කරුණාවෙන් මේ ගැන පැහැදිලි කර දෙන මෙන් ඉල්ලමි. තමන්ගේ ශාරීරියයට මෙලෙක් වෙන ගතිය, මෛත්‍රී කරන ගතිය, ශරීරයේ ඉඳගෙන ඉන්න ඉරියව්ව ඉරියව්වෙදී නැහැ හැල්ලෝ බුද්ධි විදිහට තමයි ලොකුම මෛත්‍රිය. තමන්ට තම මෛත්‍රී කරන්නේ නැති කිසිම කෙනෙකුට අනුන්ට මෛත්‍රී කරන්න බෑ. ඒ නිසා අපි අනුන්ට මෛත්‍රී කරන්නේ තමන් අමතක කරන්නයි. මේ කාරියනවා දැන්නේ. මුදවර පටලෝ වාඩිලා සෑහළු වාඩිවිලා බලන්න තමන් තමන්ගේ ශරීරයට තමන් තමන්ගේ වර්තමාන මොහොතට ඉදියවට මෛත්‍රී කරනවා නම් මෛත්‍රී කරන්න පුළුවන් නම් ඊට පස්සේ ඒ මනුස්සයාගේ නිකුත් වෙන හැම දෙයක්ම වචනයක් ක්‍රියාවක් හිතවිල්ලක්ම මෛත්‍රී තමයි. ඒ නිසා තමන් පදනම මෛත්‍රී සහගත නැත්නම් පිරිච්ච සම්පත්‍ති කර සතුටු එළවන ප්‍රමෝද ජනක නැත්නම් බුදු ජනනාචේ පාවිච්චි කරන ප්‍රසාද ජනක කරගන්න පුළුවන් නම් ඊට පස්සේ ඔක්කොම මෛත්‍රී තමයි. ඒ නිසා මේකෙදි තියෙන්නේ තමන්ට අත්දැකියක්. තමන් වශයෙන් තමන්ට අත්දකින්න පුළුවන් එකක්. ඒකෙන් පස්සේ අනිතික සිද්ධ වෙනවා ඉබේ. ඒකට මේක අත්දැකියක්. ඒ නැත්තම් උදේ ඉඳලා හන්දන අපිට සීල සත්‍ය සූපත්ත්වවා කියන ඉන්නකොට ඒක අත්දකින් නැතුව ඊට වැඩි විකුම්ක් වටිනවා. මේකෙන් අරක මේ සාක්ෂාත් වෙන්න අරකෙන් මේක සාක්ෂාත් වෙන්න ඕනේ. ඒ නිසා අර පැත්ත දන්නවනම් මේ පැත්තේ අඩුව තියෙන්නේ පුළුවන් තමයි තමන්ට ඉන්න මොහොතේ මම දැන් මෙතන මේ ඉන්න චිත්තක්ෂණයට ප්‍රසාදේ පාල කරගන්න
එතකොට අනිත් පැත්තත් ඇවිල්ලා ලෝක සත්‍යය පිළිබඳ තියෙන එකක් සිද්ධ වෙයි. දෙක බර කරත් ගොනු දෙන දෙපැත්තෙන් වැඩගත්තා වගේ සම්බර වෙන්න ගන්නවා. මේ පැත්ත අඩු නම් මේ පැත්ත සම්පාදනය කරන්න කියලා කියනවා. ඉන්නත් ස්වාමීන් වහන්සේ අරියංක භාවනාවේදී සිටින සමහර අවස්ථාවල ධන හිත පිටකොන්ද එක්කම් තදින් නැති වෙයි. නමුත් හිත සතියට තදින්ම යොමු සිටින අවස්ථාවල වේදනාව නොදැනේ. එසේ ඇතිවන්නේ ඇත්ත වශයෙන්ම කායික දුර්වලතා නිසාද හිත තැම්පත් නොවීම නිසාද? පෙරවන් සරණයි. ඊයගේ හේතු කිපයක් තියෙනවා. හිත තැම්පත් නොවීම චිත්තජ හේතුව, කාය දුර්ලකම ආහාර සහ ඍතු මෙවෙන්න පුළුවන්. ආය කර්මජ හේතුත් තියෙනවා. ඊයගේ හේතු පිටු කෙරුවොත් හතරක් තියෙනවා. ඉතින් අපි එක එක වෙලාවට එක එක විදිහට දකිනවා. මොකද සර්වඥාන්සේ දේශනා කරලා තියෙනවා මොනම සිද්ධියක් හරි වෙන්න කර්මජ, චිත්තජ, උතුජ, ආහාර කියලා හේතු හතරක් තියෙනවා. ඊට වැඩි ලොකු වැඩක් විස්තර ඇති පිටු කිතුළු පෙන්නනවා. ඒක නිසා මේට වැඩි හේතු තියෙනවා. නමුත් මොන හේතුව තිබුණත් දවසින් දවස එවැනි වේදනාවල් අපහසුතා දරාඛ්‍යාගෙන ඉදිරියට යන්න බුණ ගැතිය වැඩෙනවනම් ඔය හේතු පුංචි වෙලා තමන්ගේ චිත්ත ශක්තිය වැඩෙන එක තමයි අපිට මතක කරලා දෙන්න තියෙන්නේ. උනන්දු කරන්න තියෙන්නේ, ඉදිරියට තල්ලු කරන්න තියෙන නිසා බලන්න නිතරම භවනා කරනකොට වෙනදා බය වෙච්ච, වෙනදා හලහැප්පිලි කරගත්ත මේ පුංචි වේදනා ඊට වැඩි අද දරා ගැනීමේ ශක්තියක් තියෙනවා නම් ඒක දිගටම නෙවෙයි වරින් වර හරි ඒක ජීවිතයක් වශයෙන් අරගෙන යන එක තමයි ප්‍රායෝගිකව පැත්තෙන් මතක් කරන්න තියෙන්නේ. ගරුතර ස්වාමීන් වහන්සේ පරයන්ක හෝ සක්මන් භාවනාවේදී සතිය දිනු වීගෙන එන විට හිතට එන අදහස් විතර්ක ලෙස ගත හැකිද? ප්‍රථම ධානයේ හඳුනා ගන්නේ කෙසේද? කරුණාවෙන් පහදා දෙන්න. කොයි වෙලාවෙත් මේක හිතවිලි විතක්ක තියෙනවා, කාම විතක්ක තියෙනවා, එහෙම නැත්නම් අකුසල විතක්ක, සම්මා විතක්ක තියෙනවා. විතක්ක නැති හිතක් නැහැ. එතකොට ප්‍රථම ධානයේ පිළිබඳව අපි මේ වැඩමුළුව අපිච්චරම යොමු කරවන්නේ. ප්‍රථම ධානයේ දෙතියෙන් නීවරණ නැතිකම ආනුව තමයි, නීවරණයෙන් දුරුවීම ආනුව තමයි, තමන්ට පරිඋත්ථාන කෙලෙසල දුරුවීම ආනුව තමයි කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන්නේ. එතන විතක්ක ਵਿਚාර පීචි සුඛ කියන පැත්තෙන් මූල ධර්ම පැත්තට අඳුර ගන්න පුළුවන්. පහසු වෙදී තමයි මේ පහසු කියන්නත් බෑ, උනන්දු කරවන්න පුළුවන් වෙදී තමයි තමන්ගේ නීවරණ නැති තත්ත්වේ. ඒ යනවා තමයි ඉතින් තීන්දුවක් කරගන්න වෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ දකින, ඇසෙන, දැනෙන, දැනගන්න අරමුණු කෙරෙහි කැමැත්ත අකමැත්ත ඇතිව නැතිව යාම දකිමින් සිටීම මම දැන් මෙතන සිටීමක් දැයි කරුණාවෙන් පහදා දෙන්න. පෙරවන් සරණ. පැහැදිලිවම ඔව්. ඒ නිසා ඒකට කෙටි ඔව් කියන උත්තරේ දෙන්න පුළුවන්. ඉන්වත් ස්වාමීන් වහන්සේ අවතර ආනාපාන සති භාවනාව වැඩිීමේදී ඇතිවන බිනිබිනි යාමේදී සතර මහා ධාතුන්ද දැනේ. ඒට බිනිබිනි යන බව මෙනෙහි කළ යුතුයි. එවිට බිනිබිනි යන බව මෙනෙහි කළ යුතුයි ආදා දෙන ලෙස ආරණිකව ඉල්ලා සිටිනවා. මේක මේ මෙනෙහි කිරීම කියන එක පිළිබඳ පැටලවගෙන තියෙන්නේ. මෙනෙහි කරත් නැත්නම් ඔබ බිඳි බිඳි යන එක තියෙනවා. නමුත් ඔයිට පේන්නේ නැහැ, බලන්නේ නැති නිසා. ඉතින් යම් වෙලාවක පේනවා නම් ඒක මෙනෙහි කරත් නැත්නම් ප්‍රශ්නයක් නැහැ. සමහර විටක මෙනෙහි කරනවා ඒදීදී පිටතනට හිත යන එක වලක් ගන්න. ඒ නිසා මේ බිඳි බිඳි යන ගතිය මෙනෙහි කරත් නැත්නම් තියෙන දෙයක්. ඒ නිසා පේන්න පටන් අරගත්තා නම් ඒක මෙනෙහි කළාද නැද්ද කියලා වෙනසක් ඇත්තේ නැහැ. ඒ නිසා තමයි තියෙන්නේ මේ මෙනෙහි කිරීම වාසියට අත වාසියට ප්‍රයෝජන ගන්න මිසක් මෙනෙහි කිරීම කරදරයකට සැකයකට අවුලකටපත් කරගන්න ගන්න එපා. ප්‍රයෝජනවත් තාකල් මෙනෙහි කරන්නේ නැත්නම් අමතක කරලා මේ බිජ් බිජ් යන ගතියට මූණ දාලා ඉන්න එකයි කරන්න තියෙන්නේ. මෙනෙහි කළ යුතුමයි කියලා කියන්න බෑ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම දැන් මෙතන තියා සිටමින් භාවනාව ආරම්භ කළක් පසු ඉක්මනින්ම ආස්වාස වායුව ගොරෝසුවට දැනේ. ඒත් ආස්වාස වායුව සියුම්ව දැනී එක වේලාවකින් ආස්වාසයේ වනවා සමගම ප්‍රස්වාසයේ නොදැනීම පිට වී යයි. මෙවැනි අවස්ථාවකදී මා ප්‍රස්වාසය ගැන වැඩියෙන් සිටිය යුතුද? ආදා දෙනෙමින් ඉන්නමි.
භාවනාවේ කිසියම් දෙයක් ප්‍රතික්ෂේප කරන්නත් එපා, කිසි දෙයක් අපේක්ෂා කරන්නත් එපා. පේන දේ බලන්න. ආශාසයටදී ප්‍රසාසය බලනවා කියලා කියන්නේ පිස්සු කීනක තමයි කියන්නේ. ප්‍රසාසයටදී ආශාසය ගැන කල්පනා කරන කියන්නේ පිස්සු. ආශාසයටදී ආශාසය බලන ප්‍රසාසයටදී ප්‍රසාසය බලන පේන දේ බලපුවාම ඉවරයි. මම හිතන්නේ ඒක අපි හතර සරයක් මෙනේ කරා. ඒ තියේදී අපේ හිත නියම් පැහැය වෙන්න හදනවා. නැති දේවල් හොයනවා. තියෙන දේවල් ප්‍රතික්ෂේප කරනවා. ඒ හරහා වෙන්නේ මානසික ආතතියක් වෙනවා, ප්‍රශ්න වෙනවා, සැක වෙනවා. තම භාවනයි තාම ඍජුයි, තාම සරලයි. ඉදිරිපත් වෙන දේ බලන් ඉතරයි විපස්සනා කරන්නේ. ඉදිරිපත් වෙච්ච නැති කිසි දෙයක් හොයන්නත් එපා. ඉදිරිපත් වෙච්ච කිසිම දෙයක් ප්‍රතික්ෂේප කරන්නත් එපා. ඉදිරිපත් වෙච්ච දේ බලනවා නම් භාවනාව ඉතර අමාරු දෙයක් නෙවෙයි. නමුත් ඒකට ගොඩක් කල් ගන්නවා. මොකද හේතුව අපේ හිතට මේ සරල දේ බෑ. අපේ හිතට පුළුවන් දේවල් අඳන හැටි තමයි. සංකර කර හඳ ගන්න. ඉතින් නැවත නැවත අනුකම්පාවෙන් මෛත්‍රියෙන් ප්‍රඥාවෙන් හදා වේදා ගන්න ඕනේ. ඒ තියෙන හැටි බලන එක හරි නෙවෙයි. ඒ නිසා ආස්වාසේ බැරි ප්‍රසවාසේ හිතන්න එපා. ප්‍රසවාසේදී ආස්වාසේ හිතන්න එපා. ආස්වාසේදී ආස්වාසේ හිතන්නත් එපා බලන්න. ප්‍රසවාසේදී ප්‍රසවාසේ හිතන්නත් එපා බලන්න. එතකොට භාවනාව හරි සරලයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඊයේ රාත්‍රියේ මම දැන් මෙතන භාවනාව කළෙමි. ජීවිතයේ මෙතෙක් නොලැබූ සෝයක් ලැබුණි. මම දැන් මෙතන වචනමාලාවේ අක්ෂරවල අනිත්‍ය වැටහුණි. අනිත්‍ය වැඩුවෙමි. සුන්දර අසුන්දර දර්ශන පෙනුනි. ඒවට නොඇලී නොගැටී සිටියෙමි. නමුත් ස්වාමීන් වහන්සේ අවසානයේ සිත පීඩා සිටියේ ආනාපානය තුලේ. ගෞරවයෙන් පිටවනු මැනවි. ඒක පිටක් ඕනේ නැහැ නේද? ඉතින් කෙලිකිට ගන්න පුළුවන් නම් පිටක් ඕනේ නැහැ. ඉතින් ආනාපානිය හම්බෙලා තියෙනවා. ආනාපානිය නැති වුණත් මම දැන් මෙතන තියෙනවා නම් ඒ දෙකෙන් කොයි එක හෝ පිට ආධාර කරගෙන අනේකයි තියෙන්නේ. අතුරක් ගමන් කරන මනුෂයා යට කකුල් දෙකට ලණු දෙකක් තියෙනවා, උඩට එක ලණුවක් තියෙනවා. යට ලණු දෙකම තිබුණත් උඩ ලණුව ගන්නවත් වැඩක් නැහැ. ඒ නිසා උඩ ලණුව අල්ලගෙන ඉල්ලනු හයිය නම් යට ලණුවේ ආධාර තිබුණත් නැත්නම් තෙලිලා හරි යතයි. ඉතින් උඩලනන වගේ තමයි මම දැන් මෙතන ආනාපාන කියන්නේ යටලනන වගේ. තියෙනවා නම් ලේසි. නැතුණත් පණ ගැට ගහ ගන්න පුළුවන් උඩලනන කැඩිලා නැත්තම්. ඉතින් ඒක නිසා යටලනන කම්බුවීම කරදරයක් නෙමෙයි. ඒක මේ සුවසේ මේ ගහින්දල යා ගහට යන්න හේතුවක්. ඒ නිසා ආනාවනේ හම්බුණා නම් ඒකේ තියෙන විස්තර සහිතව ආසන්න උච්චන්න බලන එකයි කරන්න තියෙන්නේ. ඒක ඇත්තට කරදරයකට ගන්න නරකයි කො හොඳක්. එහෙම නැත්නම් අතවාසියක් විදිහට සලකන්න. ගරු ස්වාමීන් වහන්ස මා ආනාපාන සති භාවනාව වඩද්දී ආස්වාසේ පටන් ගැනීමත් ඒ කෙලවර දක්වාම යෑම හොඳින් නැටේ. ප්‍රස්වාසයේද පටන් ගැනීම හා කෙලවරද හොඳින් නැටේ. මෙසේ හතර පහ වතාවක් එසේ පවතින විට මගේ සිතද පිටතට යයි. එයද වැටහි යයි. නැවත ආනාපාන සති භාවනාව පෙර පරිදි වැටහි. නමුත් මගේ සිත සමාධිමත් වීමක් නොවේ. සිත සමාධිමත් නොවි මෙසේ ආනාපානයේ වැඩිම සුදුසුදයි පහදා දෙන තේක්වා. පෙරුවන් තරග. අපි මේ පැඩමුවේදී සමාධිය ගැන වගවීමක් වැඩි නෑ. අපි උත්සාහ කරේ එක වැඩයි සතිය පිටවන්න. කොළුවාතරන් සතිය දිකට පිටවන්න. ඉතින් මේ වැඩ පිළිවෙල තමයි පේනවා නම් සමාධිය නැති වුණාට සතිය වැඩෙනවයි කියලා. නැත්නම් ආනාපාන යාළු වෙනවා. ආනාපාන විස්තර වැඩෙනවයි කියලා. ඒක හිතුවටත් වැඩිය හොඳයි. සමාධිය නැහැ කියලා කිසි බය වෙන දෙයක් නැහැ. සතිය තියෙනවා නම් සමාධිය ලැබෙයි. ඒකට බය වෙන්න එපා. නමුත් මේ සතිය කැඩුනොත් ඒක තමයි පුද්ගලික වගකීම පැහැරවීමක් වෙනවා. මේ ශාපේ වගකීම තියෙන්නේ, වගවීම තියෙන්නේ අඛණ්ඩව සතිය පැවැත්වීමට. ඒ නිසා සමාධිය ඒකේ අතුරු ප්‍රතිඵලයක්. ඒක නොලැබුණා කියලා බය වෙන දෙයක් නැහැ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, භාවනාව දැන් මම මෙතන යනුවෙන් ආරම්භ කර ආස්වාසේ ප්‍රස්වාසේ වෙනම හඳුනාගෙන පසුව ඒ නැති වී යන බව දැනුණා. මේ අවස්ථාවේදී යටිකය සම්පූර්ණයෙන් අමතක වීද තිබුණි. භාවනාවේ පළමු වරට සිතට ප්‍රීතියක් ලෙස දැනුණා. මේ අවස්ථාව ප්‍රීති සුඛ අවස්ථාවද යනු දැයි නොදැනිමි. කරුණාවෙන් මෙම අවස්ථාව පැහැදිලි කර දෙන්න. ප්‍රීතියද නැති වී ගොස් සුඛ පමණක් දැනෙයයි කියන්නේ කුමක්ද? කාරණිකව වටහා දෙන්න. මේ විදිහට කරගෙන යන්න මේක සඳහන් කළ තියෙනවා ප්‍රීතිය දැනුනයි කියලා. ඒත් එක්කම අහනවා ඒක ප්‍රීතියද කියලා. ඒකකට මට පේන්නේ නැහැ උත්තරයක් අවශ්‍යකමක්.
අනිත් එක මේ allele භාගයට තැම්බෙලා තියෙනවා කණ්ඩ යන්නත් එපා. ඕක හොඳට තැම්බෙන්න අරින්න තැම්බුණාට පස්සේ හොඳට තේරෙයි. යන විදිය හොඳයි. ඉස්සනම තාකුණෝගේ පෙළ ගැහිමක් ආවට පස්සේ මගේ කුතුහලයක් එනවා. ඒත් අලුත් වෙන ගතියක් එනවා. නමුත් මේක නැවත නැවත වෙනකොට සම්පූර්ණ චිත්‍රය යවනිකාවෙන් යවනිකාවට පේන්න පටන් අරගනි. ඒ නිසා හිත ධෛර්ය කරගෙන ඉදිරියට යන්න මේ දකුණ දකුණ අවස්ථාවල ඒව පිළිබඳව වග විභාග එහෙම නැත්නම් විස්තර නැති උනායි කියලා ප්‍රශ්නයක් නැහැ. ඒක දිගට යන ගමනක එක යවනිකාවක් මේක. යවනිකාව වල කඩා ගන්න නැතුව දිගට ගෙනියන්න උත්සාහ කරන්න ඕන නිසා ඉදිරියට යන්න කියන එක තමයි මතක් කරන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. හරයන්කයට වාඩි වී මම දැන් මෙතන කියා සිතන විටම කම්පන චංචල දැනෙන්නට පටන් ගනි. අද වීම සැහැල් වීම පිම්වීම ඇකිලිම හොඳින් දැනේ. ආස්වාද ප්‍රස්වාදයේද විචින් විට දැනේ. හරයන්කෙන් නැගී සිටීමෙන් පසුවත් එක වේලාවක් යනතුරු ශරීරයේ පැද්දීම සහ තද වීම දැනේ. හරයන්කේදී වැඩිපුර දෙපැත්තට පැද්දීම දැනේ. මේ තත්ත්වය පහදා දෙනෙමින් කරුණාවෙන් ඉල්ලමි. අන්තිම වාක්‍ය කියන්නේ අන්තිම පහදා දෙන්න කියන්නේ ඉස්සල වාක්‍ය. හරයන්කෙන් නැගී සිටීමෙන් පසුවත් එක වේලාවක් යනතුරු ශරීරයේ පැද්දීම සහ තද වීම දැනේ. හරයන්කේදී වැඩිපුර දෙපැත්තට පැද්දීම දැනේ. මේ තත්ත්වය පහදා දෙනෙමින් කරුණාවෙන් ඉල්ලමි. ඔය ඉතින් සාර මම දැන් මෙතන කියන එක අත්තලී නැත්තම් අතුරේ උඩලනෝ වගේ යට තේනවා මේ පැද්දෙන සංකම්පන වෙන ඇති තිබෙන්නේ නැහැ කියලා නෑ තීවම දකුණ ගොඩක් ඉතින් ඒ නිසා මේ එකකින්වත් අර උඩ අල්ලගෙන අතුරේ උඩලනුවට උදව් ආකාර මිසක් ආධාර මිසක් ප්‍රශ්නයක් නෑ ඒ නිසා එකක්වත් බාධා වර ගන්න එපා ඒක එකක තොරතුරු හොයන්න අමාරුයි ගොඩාක් විස්තර පේනවා තමයි තේරෙනවා නම් මේක මනෝවිකාරයක් නෙවෙයි හීනයක් නෙවෙයි හිතමනාපයක් නෙවෙයි හිතලුවක් නෙවෙයි සත්‍ය දෙය කියලා ඒ හැම එකක්ම නිද්ද වෙන්නේ හේතුවක් ඵලයක් අනුවයි බැලුව බැලමට හොත් වල පේන්නේ බොහෝ කාලයක් ඒක සිද්ධි කරනකොට බොහෝ කාලයක් ඒක වශී කර ගන්නකොට අහු වෙනකොට සිද්ධි වෙලා පේනවා විස්තර වශයෙන් පේනවා ඒක නිසා මම දැන් මෙතන ඉන්න කියලා හිත ගත්තට පස්සේ අතුරේ උඩලනු අල්ලගත්තට පස්සේ අත යටලනු දෙක අතාරින්න නැතුව කකුල තියාගෙන යන්න වගේ එක එක දේවල් මතුවෙනවා හිතාගත්ත නැති දේවල් මතුවෙනවා හැබැයි එකක් සහතිකයි මොකද මේ මතුවෙන කිසිම දෙයක් නොදැරිය කි මට්ටමට යන්නේ නැහැ. කද්දාවත් යන්නේ නැහැ. ඒ නිසා තමයි තියෙන්නේ මේක දරා කියා ගන්න පුළුවන්. විවිධ හැඩතල පෙන්නනවා, විවිධ ආකාර පෙන්නනවා, විවිධ සතහන් පෙන්නනවා. හිත නිකන් බොරුවට සැක කර කර ඉන්න එපා. බාධා කරන්නේ නැතුව දිගට යන එකයි කරන්න ඕනේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, පරයන්ක භාවනාවේදී ආස්වාස ප්‍රස්වාස අරමුණේ හිත යෙදීම විනාඩි කිහිපයකට සීමා වෙනවා. නැවත බාහිර සිතුවිලි එනවා. නැවතත් ආස්වාස ප්‍රස්වාසයට හිත යෙදුවද ඒ ක්ෂණයකින්ම වෙනස් වෙනවා. වැඩි කාලයක් ආස්වාස ප්‍රස්වාසයේ සිත තබා ගැනීමට කල යුත්තේ කුමක්ද? මනසේ ඇතිවන සිතුවිලි තරයේම ප්‍රතික්ෂේප කිරීම මේට ගැටේතු පිළියමක්ද? මේ පැහැදිලි කර දෙනෙමින් ඔබ වහන්සේ මේ පැහැදිලි කර දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඊට විදියට තරයේ ප්‍රතික්ෂේප කරන්න යන්න කරන්නේ ඊටිලි වැඩෙනවා. අපි හිතවිලි ප්‍රතික්ෂේප කරන්නේ හිතවිල්ලක එන අනවශ්‍ය හිතවිලි වැඩිලා ඒ නිසා හිතවිලි විවිච්චාවයි වෙනදට වඩා එන්නේ එන්නේ ආනාපානයත් එක්ක ඇසුර වැඩි වෙනවද කිත්තුකම වැඩි වෙනවද කියන එක තියෙනවනම් එච්චරයි බලන්න තියෙන්නේ. ඒක මේකේ ජීවිලා නැහැ. ජීවිතේ තියෙන්නේ හිත ගත්ත ගමන් පිට දේවල් වලට යනවයි කියන එක ලියලා තියෙනවා. නමුත් එහෙම තියෙද්දි පවා වෙනදට වැඩි වේලාවක් ආශ්‍රව ප්‍රසවාසය තියාගන්න පුළුවන් නම් ඒක හොඳටම සතුට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආශාජය පාස මෙනෙහි කරන්න ඇතුළිනොට ඇතුළිනවා කියලා මෙනෙහි කරන්න පිටවෙනකොට පිටවෙනවා කියලා මෙනෙහි කරන්න. හිතවිලි ඇතුළට එන නැම්ියා වැඩි නම් හිතවිලි ඇතුළට එන ගැම්ම සැර වැඩි නම් ඇතුළිවීමක් පාස ඇතුළිනො 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 කියලා හතර පස්සක් මෙනෙහි කරන්න. පිටවීමක් පාස පිටවෙනවා පිටවෙනවා කියලා හතර පස්සක් මෙනෙහි කරන්න. ආ මෙනෙහි කර කර ඉන්නකොට අරමුණත් එක්ක සමීප භාවය වැඩි වෙනකොට අර හිතවිලි වෛර කරනවා නෙවෙයි එන්නේ ඉඩක් නැති වෙනවා. එබැවින් හිතවිලි වලට වෛර කරලා කවදාකවත් හිතවිලි නැස කරන්න බෑ. ඒ නිසා ආශාස ප්‍රසවාස ළඟ ළඟ මෙනෙහි කිරීම තමයි මේක සදාහගත දැනගන්න තියෙන්නේ. ඒ අතරවාරයි හිතවිලි වැඩි නම් එක උපක්‍රමයක් තියෙනවා. හිතවිල්ලකට කැඩෙන්න ඉස්සර වෙලා ආශාස ප්‍රසවාස කීයක් කරන්න පුළුවන් කියලා ගණන් කරන්නේ.
ඇතුළේ නා පිටේ නා එකයි ඇතුළේ නා පිටේ නා දෙකයි ඇතුළේ නා පිටේ තුනයි කියලා කීයට යනකොටද හිතවිල්ලකින් කැඩෙන්නේ ආයසරයක් හිතගෙනත් තිබ්බ ආරමුණේ ආයසරයක් ගණන් කරනවා ඇතුළේ නා පිටේ නා එකයි ඇතුළේ නා පිටේ නා දෙකයි මේ කාටද ඉලා ආයකට එනවා ආයතන ආයකට එනවා අන්නෙම ගණන් ක්‍රමය හොඳයි නමුත් මේක කරදරයකට ගන්න එපා යම් වෙලාවක හිතේ නැතුව නම් ගණන් කරන්න නැතුව යන්න ඉගෙන ගන්න ඕනේ හිතවිලි තියෙනවනම් තියෙන තාක් හිතවිලි නැතුව බාධාවකින් තොර වෙන යන දේවල් ගණන් කිරීමේ ක්‍රමය තමයි අපිට තියෙන උපක්‍රමය. ඒ ගණන් කිරීමේ ක්‍රමය පැහැදිලි නැත්නම් නැවතත් අහන්න මම නැවතත් කියන්නම්. නමුත් හිතවිලි නැති වෙලාවේදී ගණන් කිරීමේ ක්‍රමය දාන්න ගෙන්න හිත අවුල් කරගන්න එපා. හිතවිලි තියෙනවනම් මේක පාවිච්චි කරන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ මගේ ශරීරයේ කොතනකට හිත තිබ්බත් දුමක් වගේ ගිනි ගොඩක් උඩට යන්නාසේ දැනේ. ලොකු වැහි බිඳු ඒ තැන්වලින් ඊතල පඳුරක් මේ උඩට යන්නාසේ දැනේ. මේ හොඳ කරුණක්ද නැත්නම් මෙසේ වන්නේ ඇයි? අනුකම්පා පෙරදරිය පහදා දෙන්න. එසේ වන්නේ වේදනාව බලන විටයි. ඒක මේ පරියන්ඛේදී මේක වෙන්නේ සක්මණේදී වෙන්නේ එදිනදා වැඩවලදී කියලා මේ කාරණාව තියෙනවා නම් මට ලේසි මේ ප්‍රශ්නෙට සමීප වෙන්න. නමුත් මේකේ පළවෙනි වාක්‍යයේ තියෙන්නේ කොති වෙලාවේ බැලුවක් කියන එක. ඒ නිසා මේ ප්‍රශ්න කරුවා අපිට සභාගත කරනවා නම් මේක දකින්නේ පරියන්ඛේදීද සභා සක්මණේදීද ඉදින්ද වැඩවලද කියලා මම ඒක සාදර වෙනවා. කෙසේ නමුත් මේක වේදනාව නැත්තම් මේ ශාරීරික කියන්නේ පංචස්කන්ධයක් මේකේ රූප බලන වෙලාව කියලා කියන්නේ මේ ඝන බහල වෙච්ච රූප නැති වේදනා කියන කෙනේ විඳීම සංඥා කියලා කෙනේ හඳුනා ගැනීම. ඉතින් අපිට මේ ශරීරය නැත්තම් මමයා පස්පලකින් බලදැයි රූප වශයෙන් බලදැයි වේදනා වශයෙන් බලන්න පුළුවන් සංඥා වශයෙන් බලන්න පුළුවන් සංස්කාර කියලා මේකින් අපි හිතල කරන දේවල් අනුව මේක දැන ගන්න පුළුවන් මෙයා චිත්‍රකාරයෙක් මෙයා මානුකාරයෙක් මෙයා භාංකාරයෙක් කියලා කරන වැඩ අනුව සංස්කාර අනුව බලදැයි විඥාණය අනුව බලදැයි මේක මම නොවේ කියලා වෙන් කළ පින්න විඥාණය දෙක එක නැහැ එක වචනේ බලනවා ඉතියේ බලන වෙලාවේදී මේ දේ පේන එක කරදරයකට ගත්තොත් වැරදිලා මේක ඇත්තමයි මේ පේන්නේ සත්‍යයි මේක පේන්නේ කියලා මේ අනුව හිත බාධා නැතුව ගිනියන්න ගත්තොත් හරි ගියලා මේ පේන එක නෙවෙයි ප්‍රශ්නේ මේ පෙනීම අනුව තමන් හිතට ගන්නේ මේක දුකක් කරදරයක් පීඩාවක් විදියටද එහෙම නැත්නම් මේක අශ්‍රශීලක් විදියටද කියලා කියනවනම් ඒ අනුව කියන්න පුළුවන් ඉස්සරහට යන්නේ පස්සට යන්නේ කියලා ඒ නිසා ප්‍රශ්න දෙකක් තියෙනවා අසජිල ඔය වෙන හොඳයි. එතකොට මේක දකින්නේ වාඩි වෙලා ඉන්නකොටද ඇවිදිනකොටද ඉදින්දා වැඩවලද? මේ දෙකම හොඳයි. මේක තමයි ප්‍රകൃතිය. නමුත් මේක විතරක්ම නෙමෙයි තියෙන ක්‍රමය. මේක ඉන්නකොට වාචි මේ ශරීරය මේ උභහක් වගේ රූපයක් තියෙනවා. හිත ගත්තට පස්සේ කුණ්‍යක් ගැහුවා වගේ රූපයක් තියෙනවා. වැඩ කරනකොට දොඹකොරයක් වගේ රූපයක් තියෙනවා. ඒකත් සත්‍ය අපිට බලතැයි. වේදනාව වශයෙන් බලන්නත් පුළුවන්. මේක හඳුනන්න පුළුවන්. මගේ ඐඩෙන්ටි කාඩ් එක මේකයි මං ගෑණියක්. මම මේමයි කියලා අපි හඳුන ගන්න ලකුණු වගේක් තියෙනවා. එහෙනම් බලන්නත් පුළුවන්. ඒ වගේ දවස පුරා තමන් කරන කෙරුවාවන් ටිකක් තියෙනවානේ. කෙරුවාවන් නමවත් අපි හඳුනගන්න. ඊට පස්සේ විඥාණය කියනවා මෙයා මම නොවේ. ආනෝ පස්පැත්තෙන් බලනකොට ওই වේදනා පැත්තෙන් පැලෙන දෙන්නේ නැහැ. ඒක මේ ආදක කරගන්නවයි කියලා කියන්නේ තමන් කරන කටයුත්ත මොකක් වුණත් හැම වෙලාවෙම මේක මේ පුපුරු ගන්න ගතිය, වැහි වහින වගේ තියෙන ගතිය හිත තියෙනවා නම් හොඳටම 100%ක් විශ්වාසයි මම දැන් මෙතන තමයි දැන්. අන්තික මේක හීනයක් නෙවෙයි. අන්තික මේක මායාවක් නෙවෙයි. මේක දැක්කයි කියලා කරදරයක්වත් නැහැ. එතකොට මේක පුළුවන් තරම් වැඩෙන විදිහට, සම්ම සමීපව බලන විදිහට උච්චන් ආසන්න කිරීමට අනුග්‍රහ කරන එක තමයි අපි කරන්න තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ මම ආනාපාන සතිය වඩන විට එහිම සති නිමිත්තේම සිත සබා ගැනීමට අපහසු වේ. හුස්ම ගන්නකොට ඇති වුණා, හුස්ම අවසානයේ ඊට නැති වුණා කියා මෙනෙහි කරන විට සිත පවත්වා ගත හැකිය. එසේ වචනය සිතින් මෙනෙහි කිරීම හරිද, වැරදිද පහදා දෙන්න. ඔබ වහන්සේට කි. හොඳයි කියතේ. ඒක බෑ මටත් ටිකක් ඕනේ. මොකද්ද දැනෙන්නේ මොකද්ද කියලා කියන්නේ. ඇති වෙන්නේ මොකද්ද? ස්පර්ශයක්ද කම්පනයක්ද උණුසුමක්ද සිනිකම් ඇති වුණා කියන එකට වැඩිය ආස්වාදයේදී මේ ඇති වෙන්නේ මොකද්ද නැති වෙන්නේ මොකද්ද ප්‍රසවාසයේදී ඇති වෙන්නේ මොකද්ද නැති වෙන්නේ මොකද්ද කියලා කියන්නේ නැතුව ලේබල් එක එල්ලනවා කියලා කියන්නේ නොමගෑමක්
මේ ඉස්සරහා ඔය අංගිය ගැහුවොත් එමෙ දෙපැත්තේ රිද්දයක් ගහලා මේ මේ මොකද්ද මේ අරණ්‍යයට පාර කියලා ගහලා දෙපැත්තේ මේ රිද්දයක් ගහලා තිබ්බොත් මොකද ඉතල් දෙකක් ගහලා තිබ්බොත් මොකද වෙන්නේ එනවිනි ඕල්මන් ගනවම ඉස්සක් අපි නෑ තේරෙන්නේ නෑනේ කොයි අතට යන්නේ කියලා ලේබල් එකක් තියෙනවා අරණ්‍ය කියලා තියෙනවා කොයි අතටද දන්නේ ඒ වගේ තමයි අපි ඇති වෙනවා කියලා කියනකොට මොකද්ද ඇති වෙන්නේ කියන එක කියන්නේ නැතු මේ උණුසුමක්ද කම්පනයක්ද චලනයක්ද පිරිමැදිල්ලක්ද ඒක කියන්නේ තු වසංගල කතා කරන්න කියන වෙන්නේ මොකද්ද අපි නොම ගන්නවා ඇති වෙන්නේ මොකද්ද නැති වෙන්නේ මොකද්ද කියලා කියනවනම් නඩුවට හොඳ කට උතර තියෙනවා ඉතින් ඒ නිසා ඒකත් ඇතුළු කරගන්න මේ දැනීම කියන්නේ තොල්මනක් මොකද්ද දැනෙන්නේ උණුසුමක්ද දැනන්නේ සීතලක්ද දැනීමක් කියලා කියන්නේ ඇතිවීම මොකද ස්පර්ශය මොකද්ද කියලා අහන්නේ මම ස්පර්ශේ නිකම්ම නැහැ මේ කුණුසුමද්ද ස්පර්ශ වෙන්නේ සීතලද්ද ගොරෝසුකමද්ද රළුකමද්ද ඒ දේ කියන්න කොච්චර අපේ හිත පැකිලෙනවද බලන්න ඒකද ඉඳ තියන්නේ බා හිත හරි නැහැ මල්ලෙන් ගහලා බලන්න ඒ කාරණාව කියපු ගමන් මට මෙච්චර කතා කරන්න ඕනේ කියනි විත්තේ නැහැ අන්න එච්චෙන්න තමන් ඒ දුර්ලභමට ඉඳ තියන්නේ නිකන් මේ මල්ලෙන් ගහන වචන කතා කරන්න බා මොකද්ද ස්පර්ශ කරන්නේ මොකද්ද දැනෙන්නේ මොකද්ද ඇති වෙන්නේ මේකට කියන්නේ අහස චිත්‍රන් දින්න හදනවා. ඒ කැන්වස් එක නෑ. අඳින්න හදනවා. හිතන අනික එක නා දන්නවා. ලොකු හේ දැනගන්නද මේ මානසික සයිසික ධර්ම ගැන කතා කරන්නේ. තේරුණාද? ඒක නැත්තම් සුද්ධ කරගන්න. මේ සුද්ධ කරගත්තම අනික කාටත් තේරෙනවා. වචනයක් කතාන මට යමක් ඇති උනායි කියන්නේ නේද? යමක් කියන්නේ බෑ. මේ මේකයි ඇති උනේ කියලා කියන්නේ. මොකද්ද උණු සැප වේදනාවක්ද දුක වේදනාවක්ද? කෝප කපනා වගේද බෑ එතකොට ඇති වෙනවා නැති වෙනවා කියලා කියන උපේක්ෂාගත වේලාවක් ආස්වාසයේදී ඇති වෙනවා නැති වෙනවා කිව්වහම ඒ උපේක්ෂාගත වේදනාව ආස්වාසයේ පාස ඇති වෙමින් නැති වෙමින් යනවා කියන එකද කියන්නේ දැන් ඉස්සෙම් වෙන්නේ ඉවනිකාර මං අහනවට දෙන උත්තර ඒක බෑ මං කියන භාවනා කරනකොට මේ ඇති වෙනවා කියන්නේ මොකක්ද ස්පර්ශ කරනවා කියන්නේ මොකක්ද වේදනා කරන කෙනෙක් මේ පොදු වචන්නේ මේ වේදනාවනේ. ඇයි මේකට විශේෂණපදේ දාන්නේ නැත්තේ? සුඛ වේදනාව, දුක් වේදනාව, උපේක්ෂා වේදනාව, කුණුසෝක ස්පර්ශයක්, සීතල ස්පර්ශයක් කියලා විශේෂණපදේ දාන්න අපේ හිත කොච්චර පැකිලෙනවාද? ඒකට ඉඳ තියන්න එපා. ඔතන තමයි කෙලෙසි තියෙන්නේ. ඒක කට උත්තර දෙන්න ඕනේ. එක්කෙනෙක් දෝෂයක් නෙමෙයි මේ අපේ හිත මල්ලෙන් ගහලා පයින් නැහැටි. ඇච්චි වෙන්නේ මොකද්ද? ස්පර්ශ කරන්නේ මොකද්ද? දැනෙන්නේ මොකද්ද? ඒ දේ තව කාටවත් තේරෙන්නේ නැහැ. හිතන්නේ බෑ හිතලා ගන්න ඕනේ කියලා. හිතලා ගන්න බෑ. තමන් අත්දකපු එක නෑ ඒක කියන්නේ නැත්තම් ඒ දඬුව පරාදයි. කට උත්තර දෙන්න ඕනේ ඇත්තටම ප්‍රත්‍යක්ෂයි මම හිතේ මම මේක දැක්කා. නැත්තම් දන්නවා මේ කටතාවට කියන මූල ධර්මානුකූලෝ කියනයි කියලා. ඒ නිසා එතනදී ඒ කෙලෙසේ වැඩ කරන්න හැටි දැනගෙන අසංගන්න දෙන්න එපා. මල්ලෙන් ගහලා යන්න දෙන්න එපා. කතා කරලා අහන්න මොකක්ද ඇති එතකොට හරි මේක මේකට කියන ඕජාව ඒකට තමයි කියන්නේ ධර්ම රසය ධර්ම ඕජාව කියලා මේක ඕජාව වෙන හරි වීලි දෙයක් කතා කරන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ දෙවැනි වර සහභාගී වෙන යෝගියෙක් වි ස්වාමීන් වහන්සේගේ මට මනාප අමනාප බැලීමට උපදෙස් ලැබුණා ඒ අනුව මනාප අමනාප බැලුවෙමි එවිට අපට සෑම විටම මනාප අමනාප පහළ වේ ඒ නැතිව ඇතිව නැතිව ඒ ඇති නැති බවද දැනේ. අල්ලාගත යුතු දෙයක් නැති බව වැටහි. මේ මනාප අමනාප බැලීමේදී ඒ ලැබෙන ආයතනික වශයෙන් බැලිය යුතුද? මෙපමණකින් සෑහීමකට පත්වීමට පුළුවන් දැයි මේ නිතර පුරුදු පුහුණු කළ යුතු දැයිද? ඒක ගෞරවයෙන් පහදා දෙනමින් ඉල්ලා සිටිමි. එරුවන් තරම. මේක ඉස්සරහට කරගෙන යනකොට ආයතන වශයෙන් බෙදිලත් පෙනේවි. අපි ওই හිතුවට හැම වෙලාවෙම මනාපමනා පහළ වෙන්නේ නැහැ. මතකිට යන්නේ මනාපමනා පහළ වෙච්ච දේ විතරයි. මනාපමනා පහළ වෙච්ච නැති දේවල් මතකෙට යන්නේත් නැහැ, දන්නේත් නැහැ. ඒ නිසා එතරම් නිවන තියෙන්නේ. නමුත් ඒක මල්ලෙන් බැලලා ගහලා පැනලා යනවා අපේ හිතේ. අපේ හිතේ මතකෙට යන්නේ නැවත සිහිපත් කරන්න පුළුවන් වෙන්නේ දරුණු මනාපමනාව විතරයි. අපිට පේන්නේ මනාපමනාව විතරයි තියෙන්නේ. හොඳට බැලුවොත් හිතේ ගොඩාක් තියෙන මනාපමනාප නැති දේවල් ඒක මතකෙට යන්නේ නැහැ ගණන් ගන්නේ නැහැ මධ්‍යපතිවදා කියන්නේ එතන
අපි මේ දවස ගත කරන්නේ මේ පුංචි 100 එකක් දෙකක් වෙන මනාපමනාප දෙකේ. මේසෙයි ඔබ දකින්නේ වට ප්‍රේම කරන්න නෙවෙයි. උඹේ නැටුවට 100න් කොච්චරක්ද උඹට දිනකෝ පැත්තකට යන් කියලා කියන්නේ. උත්තරේ දෙන්නේ මනාපමනාප නැතිසර. ඒ නිසා මේක නිරීක්ෂණය යම් පීවරක් විදිහට අරන් ගිහිල්ලා තියෙනවා. තව මේ නිරීක්ෂණය ගොඩක් කරනකොට තීරේ අපි හිත අඳුරු පැත්තකට අත්ත තියන්නේ නැතුව දිලිසෙන පැත්ත ගැන අන්නම්මනම් කතා කර කර යනවා. මනාපමනාප දෙක තියෙන්නේ දවසේ ගත කරන ජීවිතේ පැයේ භාවනා කරන පැයේ දශමිකවත් නෙවෙයි. අනිත් හැටි ඔක්කොම මනාපමනාප නැති වෙලෙක මතකෙට යන්නේත් නැහැ. ගණන් ගන්නෙත් නැහැ. නමුත් නිවන තියෙන්නේ එතන. මනාපමනාප බලන්නේ ආඩම්බර කරලා කරඳුක තප්පතලා වඳින්න නෙවෙයි. ඒක පුංචි කළ පැත්තකට දාන්න. ඒකකොට මනාපමනාප නැති තැනදී අය යන්නේ සෝතමන් දිප්පතිපදාට වැඩම. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයේ කොටස් දෙකකට ඉදිරිපත් වෙලා තියෙනවා. පළවෙනි කොටස පරයන්ක භාවනාවේදී සිතට මතුවෙන සිතුවිලි බව දකිමින් යන්නට හැරීමක් මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ වශයෙන් මෙනෙහි කිරීමෙන් නැකී යන්නට හැරීමක් ගැන දෙආකාරයෙන්ම භාවිතා කළ හැකිද? එසේම රාග දේශ සිතුවිලි මතුව අවස්ථාවලදී මෙයින් වඩා සුදුසු කුමක්ද මේ පිළිබඳව පැහැදිලි කර දෙන මෙන් ඉල්ලමි. මේ රාගයේ, ද්වේෂයේ, මෝහයේ කොහොමද හොඳේ කියලා මගෙන් අහපම් මම මොනවද කියන්නේ? කාටද කියන්න පුළුවන් උත්තරේ මේ රාගයේද හොඳ, ද්වේෂයේද හොඳ, මෝහයේද හොඳ කියලා. අර අම්පිටි රාහුල අම්මගම බලු බෙට් එක මුල හොඳයි මැද නරකයි කියන්නේ බෑනේ මහත්තයෝ. වටේ හොඳයි මැද නරකයි කියන්නේ බලු බෙට් එක තමයි. කෙලෙස් කිව්වොත් කෙලෙස්ම තමයි නන්තුන මාරු කරාට කෙලෙස්. ඉතින් මගෙන් ප්‍රශ්න අහනවට අහන මේ සෙවි කොයි එකද හොඳ එක කියලා. ඉතින් මේ වටේ ඉනා වෙන්නේ නැති කොම්මන ඕනන්නේ. මේ මොල්ලා හරි තියෙන ප්‍රශ්නත් ඒක ඒ අර මේ හිවිතක් වලට උදව් කරන ප්‍රශ්න මේවා. නහන් නැතුව ඕනේ තරම් යන්න පුළුවන් ප්‍රශ්න. මේ ප්‍රශ්න ඇහිම දක්සකමන්නේ. මේ ප්‍රශ්න ආයකව හදාගෙන තමන් ඉදිරියට යනවනම් ඒක තමයි තලතුණකම කියන්නේ. හැන්දෙන්න කවණකම් ඉන්නවා. කරගෙන යන්නයි ජීන්නේ රාග ද්වේෂ මොහ තුනෙන් කොයි එහෙම නෙලියෙ තියෙන්නේ. ජීවන්නක මේ ප්‍රශ්නේ එතකොට ආයෙත් සිනා වෙන්න පුළුවන් අපිට. එතේම රාග ද්වේෂ සිතුවිලි මතු අවස්ථාවලදී මේන් වඩාත් සුදුසු කුමක්ද? ඉතින් අම්පිට රාහුල ආමරණ නමස්කාර වේවා. මම හරියට ඔක් කියලා තියෙනවා කල්ලාතුව. මම යනකොට ඒ සංසය සක්මන් කර කර හිටියා. මම ගියා. සමාවෙන්න. පරයන්ක භාවනාවේදී සිතට මතුවෙන සිතුවිලි බව දකිමින් යන්නට හැරීමත් මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ වශයෙන් මෙනෙහි කිරීමත් නැකී යන්නට හැරීමත් යන දෙආකාරයෙන් භාවිතා කළ හැකියි. මම හිතන්නේ ඔය ක්‍රම දෙකෙන් මොකක්ද කියලා තමයි යහන්නේ මේ රාග දේශ. ඒකට යන්න ඉස්සෙල්ලා අන්තිම වාක්‍යයේ හිත යනවා මේ ප්‍රශ්නේ. මේ වාක්‍යයේ නොතිබුණා නම් ඊතර ප්‍රශ්නයක් තියෙනවා. වැඩගත් ප්‍රශ්නයක් තියෙනවා. නමුත් අර අන්තිම වාක්‍ය දෙමින්ෙන් නොමකට යනවා හිත. දීපේකන දේවසේ බල්ලත් නැහැ. මේ සභාවකට දාන ඉස්සර තමන් කියවල බලන්න ඕනේ මේ මොකද්ද මේ කරන්න හදන්නේ කියලා. මේ ආහන කෙනාට ඇහෙන වචන විතරයි. ඉතන එක්ක නැහැ. දේ දීතෙන්නේ නැහැ. ඒ නිසා මේ වාක්‍ය නොතිබුණාන මෙතන විකල්ප දෙකක් තියෙනවා. ඊට විදිහ නම් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා බලන් ඉන්නවද? ඒක නැත්තම් ඒකට යන්න හරි තමයි. දෙක හොඳයි. දෙකම ඊට විදිහ වෙනද නොදන්න ලොකු කර දෙකකින් කරන වැඩ. ඊට පස්සේ මොකද්ද වෙන එකක් ඔය කොටින්ම ඔය වචනේ වලින් සඳහන් කරන එක නෙමෙයි අහන්න ඕන වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මට නිවැරදි කරන්න බෑ. ඒ ලියුපෙක් නාම නැවතත් බලන්න ඕනේ. රාග, ද්වේෂ, මෝහ වලින් ආපුවාම ඒක හොඳද කියලා. මේ අහන්නේ ඉස්සල දෙකට සාපේක්ෂ දෙයක්. ලියවිලා තියෙන්නේ ඒක. එහෙනම් අපි කතා කරන කොටත් අපිට ඕන දෙන්නේ නෙමෙයි කතා කරන්නේ අපේ ජම්මේ, අපේ රුචියට කියන්න ඕන දේ කියන. ඒවන්ස රෙකෝඩ් කරලා ඇහුවොත් එම කිය මම නෙවෙයි කිය. ඒ නිසා පිටක ඉඳලා මේක දිහා බලන ලියවපු දේ නැවසකයක් කියවලා බලනවා නම් මේ පුංචි අලපිල්ලක පාපිල්ලක වෙනසක් වෙලා ඇති. ඒ නිසා රාග ද්වේෂ මෝහල හිතවිල්ල ගන්න දෙයක් ඇත්තේ නැහැ. නමුත් ඇහුවොත් කවුරුහරි ප්‍රශ්නයක් රාග ද්වේෂ මෝහ නැති විලාවේදී පවත්වන සතියයි රාග ද්වේෂ මෝහ ඇති වෙලාදී පවත්තන සත්‍යය ගත්තොත් කොයි එකද හොඳ කියලා ඒක බොහොම ප්‍රබුද්ධ ප්‍රශ්නයක්. උත්තරයක් තියෙනවා. රාග ද්වේෂ මෝහ පවතිද්දී තියෙන සත්‍ය බොහොම හොඳයි. රාග ද්වේෂ මෝහ නැති වෙලා තියෙන එකට වැඩියි. ඒක වෙන්නේ නැති අහන්න ඇත්තේ
නමුත් මං යන්නේ ප්‍රශ්නෙට ලිඛිත කොටස මත. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. එමා ප්‍රශ්න කරගෙම දෙවෙනි කොටසක් තියෙනවා. පරයන්ට භාවනාවේදී අරමුණු හා බැඳුණු සිතේ ඒකාග්‍රතාවයක් ඇතත් සමාධිමත් වීම භාවනාවේ මුල් අවධියේ මෙන් නොව හිත අඩුවීම් සිදුවේ. මේට හේතුව වටහා ගත නොහැක. පැහැදිලි කරමෙන් පැහැදිලි කර දෙනමෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මේ සාමාන්‍ය වචන වල ඒකාග්‍රතාවයේ සමාධිය එකයි. මේ ප්‍රශ්න කරු දෙකකට දාලා කියනවා. ඒකාග්‍රතාවයේ තියෙන සමාධිය නෑ කියලා කියනවා. ප්‍රශ්න ලියවිලා නෑ. සාසනයේ ඒකාග්‍රතාවයේ ඒකෝදි භාවයේ සමාධිය කියලා කියන්නේ සමතේ කියලා කියන එක වචනයි. මේකේ කියනවා ඒකාග්‍රතාවයේ තියෙන සමාධිය නෑ කියලා. ඉතින් මම කොහොමද ප්‍රශ්න తీරුම් ගන්නේ? මේ ප්‍රශ්න කරු ඉදිරිපත් කළා මේක නිවැරදි කරලා දෙනවනම් සභාගත කරන්න පුළුවන් අපට. එහෙම නැත්නම් මේ ප්‍රශ්න නඩුව විසි කරන්න වෙනවා. මොකද ගලපලා නැහැ. ගරුතර ස්වාමීන් වහන්සේ ආනාපාන අරමුණේදී ආනාපාන අරමුණේදී පමණක් අවස්ථාවල ශරීරයේ මහා තදගතියකට පත් වෙනවා. හිත හිර කරන්නාක් පැණි අවස්ථාවකත් ඇති වෙනවා. ශරීරේ පුරා ඉදිකටු වලින් විදින ගතියක් දැනෙනවා. දහඩිය නැතත් දහඩිය දැමුව විට සිරුරට දැනෙන අපහසුව වැනි තත්ත්වයක් වරන් ඇතුළ දින ඇඟ කසන ස්වභාවයක් ඇති වෙනවා. එවිට පරයන්කේ නැගී සිටීමට සිතෙනවා. මේ අවස්ථාව මොන වගේ එකක්ද? අරමුණේ සතිය පවත්වා ගැනීම සඳහා කළ යුත්තේ කුමක්ද? කරුණාවෙන් පහදා දෙන්න. පෙරවන් සරණයි. පළවෙනි වාක්‍යය නේද කියන්නේ. පළවෙනි වාක්‍යය. ආනාපාන අරමුණේදී පමණක් අවස්ථාවල ශරීරයේ මහා තදගතියකට පත් වෙනවා. ඒ කියන්නේ මේක ඇත්තටම මට ඕනේ දැනගන්න මේ දැනෙන තදගති පුපුරන ගති මේ පුපුරු ගන්න ගති එහෙම නැත්නම් තදගති ආනාපානයේ ඇතුළත එකක් විදිහට පේන්නේ නැත්නම් ආනාපානයේ හිත පිට යෑමේ ලකුණක් විදිහට පේන්නේ කියන කාරණාව මේ ප්‍රශ්න කරු ඉදිරිපත් කරන සභාවට බොහොම වැදගත්. එක නැත්තම් මට උත්තර දෙන්න බෑ. ආනාපානයේ හරහද මේක දකින්න නැත්නම් ආනාපානයේ හිත කීටි ගිහිල්ලා කරදර බාධක විදිහට දකින්න කියන කට උත්තරේ මට ඕනේ නඩුවට හරස් ප්‍රශ්න විදියට. එතකොට පල්ලයට ඇහෙන්න නිසා මම කියනවා උත්තරේ මොකද්ද? මේ පුපුරු ගන්න ගති තද වෙන ගති කියන්නේ ආනාපානයේ හිත තියෙති. එතකොට මගේ වචනෙන් කියන්නේ මේ ආනාපානයේ ඇතුළත විස්තර මේ පේන්නේ. මේ කියන්නේ ධාතු මනසිකාරයේට පරිලවන ප්‍රතිපදන්න හදාන. අපි ඉටි ටිකක් ඝන ඉටි ටිකක් අත්‍යච භාජනයක් උඩ දැම්මොත් කබලක් උඩ ක්‍රමයෙන් ඉටි මෙලෙක්ලා දිය වෙනවා. ඊට පස්සේ ද්‍රවයක් බවට පත් වෙනවා. ඉතනට ඝනය ද්‍රවයක් බවට පත් වෙනකොට බලන්නේ ඉස්සරයි. එහෙම තිබ්බම ආයෙ ඝනයක් බවට පත් වෙනවා. මේ වගේ ආනාපානය කියන ගත්තේ ඒකකය ආනාපානය කියලා ගත්තේ ඒක ඝනය දැන් ඝන විනිබ්බෝගයට වෙනවා. කැලිල යන්න හදනකොට කුපුරු ගන්නවා තද වෙනවා තෙරපෙනවා වගේ. ඊයේ අපි ගත්ත සූත්‍රයේදී සර්වචනන්සේ සඳහන් කරලා තියෙනවා කයේ හිත විචිත්ත වෙනවා කියලා. ආනපන එක තැනක තිබුණේක හැම තැනම තියෙන කුපුරු ගන්න ගැතිය ඉන්න පටන් ගන්නවා. ඇත්තටම මේක භාවනාවේදී වුණා. ධාතු මනසකට යන්න හදනවා. නමුත් යෝගාවචරය බලාපොරොත්තු දෙයක් නොවේ නිසා යෝගාවචරයට පිටින් කරප්පන් වෙනවා. එහෙම නැත්නම් වක්කාර ගති පහල කරනවා. ඉතින් ආට කියන්නේ මේක ඉස්සරහට යන්න නම් මේකට වෛර කරන්න එපා. මේක ටිකක් වෙහෙස කරයි. හරියට වෙරළු ගෙඩියක් ඉස්සලාම හපනකොට වගේ, නෙල්ලි ගෙඩියක් ඉස්සලාම හපනකොට වගේ, උලක් කොලයක් ඉස්සලාම හපනකොට වගේ පැංගිරි ගතියක් තියෙනවා. නමුත් ඔක ටිකක් ඉස්සරහට ගියාම නෙල්ලි ගෙඩිය පැංගිරා වෙනවා. මුලත් ඒක කිසි ගහ වෙනවා. වෙරළු වල ත්‍රාසයක් එනවා. එනිසා මේක දැන ඊගාදාසේ දැනගෙන යන්න ඔක එන්නෙත් නැහැ. ආවට දැනෙන්නේ නැහැ. ඒ නිසා මේ ධර්ම සාකච්ඡාවේදී අධි කළ දෙන්නේ මේක හරි දෙයක්, සෞඛ්‍ය සම්පන්න දෙයක්. මේක ගොඩාක් කෝල කරන්න එපා. මොකද ඕක සුබ ලකුණක් කරගෙන යන්න බැලුවොත් ඕක තියෙන අමීරියාව නැති වෙනවා. මේක භාවනා ධර්ම සාකච්ඡාවේදී හම්බෙන උත්කෘෂ්ඨ ඵලයක්. ධර්ම සාකච්ඡාවේදී නැත්තම් මෙයා පශ්චාත්තාපය. ධර්ම සාකච්ඡාවේදී හරියට සංනිවේදනය වුණොත් ප්‍රශ්න අහන්නේ කරන්නේ මුළු සභාවටම මොකද්ද පණිවිඩයක් හම්බෙන්නේ. ඒක නිසා මේ වයිදී හරියට උත්තරේ ගන්න ලිඛිතව තිබුණට බෑ. මට සමහර විදයක ප්‍රශ්න කරුගෙන් හරස් ප්‍රශ්න අහන්න සිද්ධ වෙනවා. එතකොට නම් නඩුව එදාම ඉවර කරතෑයි. නැත්තම් නඩුව කල්ලා.
නඩුවක් වැත්තකට දාන්න. එහෙම කියවන් තේරෙනවද? දැන් මොකද එතකොට අනිත් දවස් පරිගණකෙද තමන් ගන්න ආදර්ශය. මේ ධර්ම සාකච්ඡා ආමේ ලාභය මොකද? අතහැරලා දාන්න නම් ගණන් ගන්න එපා. බුලත් එක කරනකොට ඉසල බුලත් කියලා ගහනවනේ. කට රතුනාට පස්සේ කියලා ගහන අපේ අම්මා කවදාකවත් මුල් බුලත් එකට කියලා ගහන්නේ නැහැ. ඒක ගිලිනවා මොකද ඒ ටිකේ තමයි අර මේ ශාරගතිය තියෙන්නේ. බුලත් කොලයක් හැපුවට පස්සේ අම්ල වෙච්ච බඩට අමියාව ආව බඩට බුලත් එකක් කාලා බුලත් වල තියෙන මුල් සාරේ දාපු ගමන් අමියාව කපලා යනවා. ඒක එළියට කියලා ගහුවට පස්සේ බුලත් එකේ කියන්නේ නිකන් රස තියෙයි වැඩක් නැත්තේ. ඒක නෙල්ලි ගෙඩියක් කනකොට මුලින්ම කටට දාගන්නකොට කොහොමවත් තැන්ති. අපිට කිව්වොත් එමෙ දෙයන්නාන්දර කතා කරලා අයිය අද්ද ඉන්නේ උඹට බැරිද මේ නෙල්ලි ගෙඩිය තීත්ත නැතුව හදලා දෙන්න කියලා දෙයන්නාන්ද කියන බම්බු ගාගන්නේ කියලා. පුළුවන් නම් කම බැන්නේ නෑ ඒක. ඒල මොකද පළවෙනි තීත්ත තීත්තු නම් මොකද වත්තට බැඳා වෙනවා. ඔっතුයි. තේරෙනවද? හොඳයි අපි යනවා ඊට පස්සේ. එහෙම කරන්න අපිට chance එකක් නැහැ. ඕවා නිකන් හිතලා ගන්න ප්‍රශ්න. අර දැන් ආනාපාන අරමුණෙන් අයින් වෙලා මේකට යන්න බෑ. මේ ආනාපානිය ඇතුලේ තියෙන එක. ඊයේ පාර ওই ප්‍රශ්නය මට පස්සේ මං කිව්වේ දැන් මෙතන අපි මේ කොළඹින් ඈත මිනිස්සුනේ. දැන් අපි පැත්තේ කියන කොළඹට ඇත්තම 70 ගන්න දුරයි පේලා තියෙන්නේ. කටුගෙට යන්න අහනවා. කොළඹ කටුගෙට යන්න. ඉතින් කොච්චර අමාරුද හොයාගෙන ඉඳලා දැන් one way යන්න තියෙන්නේ. ඉස්සර වගේ නේ හරියට ඒ පාරේ ගියේ නැත්නම් එයි යන්නත් දෙන්නේ. දැන් කටුගේ අන්දම් හොයාගත්ත අයියෝ. ඔයා ඇවිල කටුගේ ඇතුළට ගියාට පස්සේ. ඕක ඇතුලේ ඉන්න විස්තර තුගයක් තියෙනවානේ. ඒක එක කාමරේ අවුරුදු 6000 7000. දැන් ඒගොල්ලෝ එකක් බලබලා ඉන්නකොට ගැහුවොත් මං කටුගේ දිහා බලන්නද මේක බලන්නද කියලා. ඕක ඇතුලේ ගියාද කටුගේ බලන්න බෑ. දැන් කටුගේ ඇතුලේ ඉන්නේ. ඉන්ද ඕක ඇතුලට ගියද ඥාන බන්නේ නැහැ. ග්‍රහලෝකකාරය ඇතුලට ගිහලා දෙනවා. ඇතුළු ගියපස්සේ ග්‍රහලෝකකාරක කොහෙද තියෙන කියලා ඒකේ පේනින්ද තියෙනවද? තේරුම් ගන්න මේ ග්‍රහලෝකකාරය ඇතුලේ දින දැන් ප්‍රෝග්‍රෑම් එක යනවා. ආයේ ග්‍රහලෝකකාරය බලනවද ප්‍රෝග්‍රෑම් එක බලනවද කියලා දෙකක් කරන්න බෑ අපිට තියෙනකොට. යන්නේ ආනාපානෙ ඇතුලේ ඉන්නේ දැන්. ඒකයි මම මේ පෙන්වන්න දෙන පොයින්ට් එක. ඔතෙන්දි ආනාපානෙ බලන දෙයයි කියලා දෙකක් අවස්ථාවක් නැහැ. පේන්නේ දැන් ඉස්සර විතරයි. ඉස්සරට ප්‍රතික්‍රියාවක් තියෙනවා. ඒක ඇත්තද වැරදිද සමජිත පිළිපස්සනාවද අන්නම්මනම් ඒකට කියන්නේ මේ අමාරුවෙන් කටුගෙට ඇවිල්ලා දැන් කටුගිය ඇතුලේ බලනවා වෙනකොට දැන් ආයෙ ආවොත් දැන් කටුගෙට යන්නේ කොහොමද කියලා කියයි ගොරකෙක් නේද කවදාහත් කොළඹ ඇවිල්ලා නැහැ දැන් මේ කටුගෙ ඉඳගෙන අහනවා ඇත්තද කියන්නේ මතක එනිසා ඔය තන්නේ කර මොළ ධර්ම ප්‍රශ්න කද්දාවත් ප්‍රායෝගිකයි ආනවානේ ඇතුලට ගියාට පස්සේ දැන් ආනවානේ ඉන්නද ඇතුලේ ඉන්නද කියලා දෙකක් නෑ චොයිස් එකක් නෑ අපිට ඇතුලේ තමයි ඉන්නේ සැක කරන්නේ. සැක කරන එක අමන තමයි. ඔබේ පේන්නේ ඥානයක් වගේ, විමසුන් ඕනක් වගේ. ඒකට ඩොක්කක් මල්ලා කියන්නේ මේක බලන්න. ඔබේ වේන විත් ටික බලපන්. ඒක හොඳ වැඩි මෑණියන් ඉස්සෝතිවන් දෙනෝනේ මේ අවසල ගත්තට. තව කවුරුත් ඉන්නවද මේකට? වෙන මොනවාර කියන්නද? ඕ කිසිදු කරගන්න හොඳ තැන මම කෑගෙනකොට ගණන් ගන්න ඒවා. වයින් එකක් කිව්ව මගේ ඇරේ. මයික් එක නෑ මයික් එක නෑ ඉතින් කොහෙද නිින්ද ගිහිල්ලා මේ සමතේ ඉන්නකොට වේදනාව සැරයට නැති වෙලා ගියසන මොකද ඒක විශේෂයෙන් දැනුණා කියන්නේ ඊයේ නවදේශනාවේදී නැගේ අවස්ථාවක් මට දැනුණා ඊට පස්සේ ඒක පසුදා පරංග භාවනාව මේක දිගටම පැහැදිලිව කොහොමද අධ්‍යක්ෂකවම මේකට සම්බන්ධ නැහැ. ඒ වගේ තිනකොට ප්‍රකාශය හොඳයි. නමුත් මට කියන්න තියෙන්නේ ඔය නත්තල් හැමදාම හිටින්නේ නැහැ. අවුරුද්දක දවසක් නත්තල් හිටිනේ එදාට සොඩියක් තියෙනවා. නැති වෙච්ච දවසේ ආයෙත් ලෑස්තින ආයෙත් આવොත් ආයෙත් නැති කරගන්නේ නැහැ. මොකද එන්නේ යණ්ඩයි යන්නේ එන්නයි ඔය ප්‍රේමණීය දවසේදී ප්‍රකාශ කරන්න හිතෙනවා අනිත් දවසේදී වා කණ්ඩේ හිතෙනවා දෙකින් එදා කියපු කට හොම්බේ උඩ ගන්න වටිනවා කෝ අද වේදනාව ඔය ඉහ කහව අහගෙන ගිහිල්ලා මොකක්වත් බලා ගන්න බැරි ලාවත් වෙනවා
එදාටත් ඔය වගේම සතුටින් මයික් එක කරන්න කියන්න පුළුවන් නම් අන්න බුදු වෙනවා. හරි යටිනේ ස්වාමීන් වහන්සේ අද නම් හොස්ප කරන්න බෑ පට්ටම් ගත්ත දැනෙලා hina මේ වේදනාවක් ආවා කියලා hina වෙලා කියන්න පුළුවන් නම් අන්න එදා නම් ඔන්න ලොකෝ දිනවා. දැන් අපි යනවා ලිඛිත ප්‍රශ්න වලට. ගරුවරණී ස්වාමීන් වහන්සේ මා අද උදෑසන භාවනා පරයන්කේදී බුදුන් වැඳ නමස්කාර කර ආනාපාන සතිය වැඩිවීමට උත්සාහ ගතිමි. ඒත් මට සතිය පිටවා ගැනීමට නොහැකි විය. ඉන්පසු මම බුද්ධානුස්සතිය වැඩුවා. මෛත්‍රී භාවනාව වැඩුවා. අසුබයද ධර්මක් දුරට වැඩුවා. එසේ කරගෙන යන විට ඉබේම වාගේ ආනාපාන සතියට නැඹුරු වුණා. එතනින් පසු මා දිගටම ආනාපාන සතියේ සිටින ගමන් අනිත්‍ය මෙනෙහි කළා. පසුව ඒ මෙනෙහි කිරීම නැවති ආලෝකය හමුවේ මා බලාගෙන සිටියා. ඒ ආලෝකයේ ක්‍රමෙන් විශාල වෙමින් යන හැටි මා බලාගෙන හිටියා. ආලෝකයේ ඇති වුණ වෙනස්කම් රාශියක් මම දැක්කා. පසුව එම ආලෝකය පැහැයේ ඉතා සුදු පැහැ ගන්වමින් වෙනසක් ඇතිව තිබුණා. ඒ මෙනෙහි කර අවසන් වූ විට මගේ සිතට ලොකු සැනසීමක් ලැබුණා. ඒත් ඒ සැනසීම ගැන මට දැන් කීමට විතරක් මතක නැත. ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ විසින් ඉදිරිපත් කරන ලද මම දැන් ඉන්නේ මෙතන යන සිතුවිල්ල දිගේ මා ආනාපාන සතියේ යෙදුණා. ඒ සියල්ල අමතක වන්නේ කුමක් නිසාදයි නොදැනෙමි. පහදා දුන මැනවි ඔබ වහන්සේට පින් සිදු වේවා. මේකදී වාක්‍ය දෙකක් ලියවෙනවා. මුලදිමත් කියනවා බුද්ධානුස්සතිය කරලා බැලුවා මට සතිය පිහිටන්නේ නැහැ. අන්තිමටත් කියනවා මම දැන් මෙතන තියන කිව්වට කියහදී ඉන්නේ හිතියට කි හිතින්නේ නැහැ කියලා. එතකොට මට අහන්න දැත්තුයි මං අබුද්ධානුසුතියේ හිතව දන්න ගියාට හිත හිතින්නේ නැහැ කියන එක සතියෙන් වෙන එකක්ද අසතියෙන් වෙන එකක්ද කියලා. මට සතිය පිටන්නේ නැහැ කියලා කවුද කියන්නේ? ඊට පස්සේ මන්ට ඕනේ කරලා තියෙනවා මම දැන් මෙතන ඉන්නේ කි හිතින්නේ නැහැ. මේක සතියක්ද අසතියක්ද මේකට කියන්න පුළුවන්ද සතිය කියලා නැත්නම් මේක අසතියද කියලා මං ආසයි ප්‍රශ්න කරුගෙන් හෝ වෙන කෙනෙක්ගෙන් මත විමසුමක් කරන්න. එතකොට අපිට ලොකු ගැඹුරකට යන්න පුළුවන් මේ ප්‍රශ්නේ හරහා. මට සතිය නැති බව දන්නේ කවුද? ඔව් එතකොට ඒකට සතියේ ගුණයක් විදිහට කියන්න පුළුවන්ද නැත්නම් ඒක සතිය නැති නුගුණයක්ද? දැන් මේ ප්‍රශ්න කරු ලියන්නේ ඒක නුගුණයක් විදිහට සලකලා. කන්දස් කියාව විදිහට වැරදිilla විදිහට අයියෝ උද්දාන සිතකරන ගිය කරන්න බැරිද? අයියෝ මම දැන් මෙතන ඉන්නේ ගියා හරියි නෑ කියලා. ඉතින් හරියි නැති බව දැනගන්න එකත් මම දැන් මෙතන ඉන්නවා කියලා ඉන්න බව දැනගැනීම කිසිම වෙනසක් නෑ. දෙකම වටිනා ගුණ දෙකක්, දෙකම මානසිකාරය, දෙකම භාවනාව, දෙකම කරුකටයුත්ත. එතකොට අපිට තියෙනවා වර එක මම දැන් මෙතන ගිහම හිතිනවා වර එක හිතින්නේ ඔකට පරිච්ඡේදය කියන්නේ. ඔක තමයි තවන්න මේක ආන්දමට්ටු කරන්න බෑ. නමුත් මම දැන් මෙතන කියන්නේ ගියා හිතියේ නෑ කිව්වට ඊට පස්සේ පවදාවත් මට මේක ඉන්න බෑ කියලා දෙයක් වෙන්නේ නෑනේ. අනිත් දවසක ඉන්න පුළුවන්. මේ මේ දෙකම මම දන්නවා මම කියන්නේ ඔබ කමාරු තේරුම් ගන්න. මේ දෙකේදිම සමහිත පවත් ගන්න පුළුවන්. මම දැන් මෙතන කියලා උත්සාහ කරනවා හිතිනු. මම දැන් මෙතන උත්සාහ කරන හිතින්නේ නෑ. දෙක මේකින් මම නෙමෙයි හේතු බල ධර්ම. ඒක සති බලය. සතිය නෙවෙයි. සතිය උත්කෘ සතිය මහප්පාවක්. ලැබිලා. නෝත් එමාසේ දන්නේ නැහැ. ඒකනේ ප්‍රශ්නෙට ප්‍රශ්න ලියන්නේ. ඉතින් මගේ විදකම තියෙන්නේ මේකේ තියෙන උත්කෘෂ්ඨකම පෙන්වන්න. අපි ගෙදර ප්‍රශ්න ලිව්වේ තමයි දැන්. ආ හරි. તો මයික් එක ඔන් කරගමු. භාවනා කරන වෙලාවේදී අපි බලාපොරොත්තු වෙන අරමුණ සඵල කරගන්න බැරි වුණාට සිත පිට යන බව හෝ වෙන සිතිවි වෙන එක දැන ගැනීමම සතිය වහන්ස කියන දේ සති බලය නිසා දැන් අපි බලාපොරොත්තු වෙන සතිය බලයක් කරගන්නනේ. ඒක ඒක දියුණු කරගන්නනේ අපි දැන් මේ භාවනා වැඩමුළුවේ මේ අපි මේ කරන්නේ සති බලය දියුණු කරගන්න මිසක් නේ සමාධියක් ගන්න උත්සාහ කිරීමක් නෙවෙන නිසා අපි දැන් අද එක දවසකට ආනාපාන සති භාවනාව වැඩිනවා සමාධියක් වෙනවා ආයි නැති වෙනවා
පරයන්ගේදිත් ඒ වගේ වෙනවා. ඒකට ඒක ගැන අපි කලබල වෙන්නේ නැතුව දිනපතා කරගෙන යෑම නේද කරන්න ඕනේ කියලා මම. මම උත්සාහ කළා දෙන්න හදන්නේ. ඒකයි. නමුත් ජීවිත ප්‍රකාශනයේ නැති තවත් ගුණයක් මම අතු කරන්න කැමතියි. මේ වගේ මම බුද්ධාන සත්‍ය කරන්න ගියා හරියි නෑ. මම දැන් මෙතන කරන්න ගියා හරියි නෑ. හරියි නැති වෙන්න හේතුව හිතවිල්ලක්ද වේදනාවක්ද සද්දේද කියන එකත් අපිට ලැබෙන අමතර ලාභයක්. එතකොට බලන්න පුළුවන් වැඩක් කරන්න ගියාම මාව පිටපොට අදින්නේ හිතවිලි වලින්ද සද්ද වලින්ද වේදනාවෙන් මේ චරිත තුනක් මේ කතා කරන්නේ. ඔක්කොටම හිතවිලි නෙවෙයි. ඔක්කොටම වේදනක්. ඔක්කොටම සද්දක් නෙවෙයි. තමන් දැනගන්න ඕනේ හිත කැඩෙන්න ඇරලා වැඩියෙන් හිත කැඩෙන්නේ මොන ලකුණටද? ඒක වටිනා රෝග තීක්ෂණයක්. ඒක මොකක්වත් කරන්න වෙන්නේ නැහැ. වැටුන කයි හිත පිට ගියා කියලා අනන්ත පටන් ගත්තා. ඔව් මොකක්ද කියන්නේ? ඔ කොයි එකhari අඳුර ගන්න පුළුවන්. මේ වැඩේ වළංගු දෙයක් බව දන්නවනේ. මේ හේතුඵල ධර්මයක් අනුව වෙන්නේ. මම මේකට කැමැති වෙනවා. මේකට අකමැති වෙන මනුස්සයෙක් කොහොමදක්ක භාවනා ජීවිතයක් ලබන්නේ? අඩු ගානේ දැනගන්න ඕනේ කාට ඔක භවනාව 100ක් හරියන්නේ නැහැ. කැඩි කැඩි තමයි වෙන්නේ. ඒක අපේ දත්ත සූත්‍රයේ බිකුණුපස්ස සූත්‍රයේ බුදුහාම දේශනා කරනවා. කායන වචනය හොඳට ඉඳද්දි පණිවිඩය කඩලා යනවා. අපනි දහවට වැඩනවා. ඒකෝට ආයේ පණිවිඩයක් ඇති කරන ආයෙ කරපන්. එහෙම නැත්නම් මේ රත්තරන් බඩුවක් සුද්ධ කරනකොට ගින්නේ දාලම කරන්න බෑ. වතුරේ දාන්න ඕනේ. වතුරේ දාලම කරන්න බෑ. ආයෙ ගින්නේ දාන්න ඕනේ. ගින්නේ වතුරේ කී සැරයක් කරලාද අත්තරනේ අපි තෙල් තුන කපන්නේ. වෙන ක්‍රමයක් නැහැ. ඉතින් මේ ගින්දර දාන වතුර දාන කියන හරිය චපල වැඩක්. ගාල්ල මහත්මයා දානායක මහත්තයා වගේ UNP වෙනවා, ශ්‍රී ලංකාව වෙනවා කියලා පැන්නට. දේශපාලනේ කියන්නේ මොකක්ද තමයි? තොණ්ඩනේ ඔක්කොම කරන්නේ. තොණ්ඩනේ ආණ්ඩු පිටවයි. රජුන් හදන්නේ තොණ්ඩ මොකද උබලාගෙන ඉන්නවා. කොයි පැත්තද යන්නේ කියලා. ඒ වගේ භාවනාජ කෙලෙස් අපිට ගහන්නේ කැත විදිහෙන්නම් කෙලෙස් වලට ගහනවා කැත විදිහට. කෙලෙස් අපිට ගහන්නේ මායාවේ විදිහෙන් නම් කෙලෙස් වලට ගහන්නේ මායාවේ විදිහට. ඒ නිසා ආ බුදුහාමුදුරුවෝ දීලා තියෙන හැම පැත්තරම ගහන්න. එතකොට අපි දැනගන්න ඕනේ කැදෙන බවවත් දැනගන්න මේ ඉතනවට අපි ඉඳලා. දැන් තයි එකවත් දන්නේ නැහැ අපි තනිය අපි ඉතනදී අපිට කරන්න පුළුවන් කියලා. නමුත් අපි මේ පරාදයේ තුල වැරදීම තුල තියෙන මේ ධර්මෝජාව ධර්ම රසය මතු කරගන්න බැරි නම් අපි කියන මට එතකොට පේනවා මේ මිනිස්සේ අනිවාර්යයෙන්ම සමාධියට ලැබෙයි වෙච්ච නතු වෙච්ච ගැටි වෙච්ච කෙනෙක්. සතිය අඳුරන්නේ සතිය අඳුරන මිනිස්සයා නම් hina වෙලා හරි. හරි ගියා නම් හරි ඒත් හොඳයි. හරි ගියේ නැත්නම් ඒත් හොඳයි කියලා දෙකටම සමහිතාව පනින්ද වටකරන්න බෑ මාර්ගය. ඒ සමේ ප්‍රශ්න විග්‍රහ කිරීමම ඇති මේ ප්‍රශ්නෙට උත්තරේ. බුද්ධාංශේ කරලා ජීව කරන්නේ කියන්නේ ඉනිසි මාය ආන අසුභේ කරන්න ගියා මෛත්‍රී කරන්නේ කියලා හරිගෙන ඕකට බලනකොට ආනපන ඇවිල්ලා ඊට පස්සේ ෂෝක් එකකට භාවනා වෙනවා ධම්ම ජීව හම්බුන පින් සිද්ධ වේවා කියලා ඔන්න කරනවා. මගේ ඇති දෙයක් ඇත්තේ නැහැ. ඔය කොයි එකට හරි යන්න ගියාම ඊට ඥානවාන තමයි. ඊට පස්සේ මම දැන් මෙතන ඉතිවා කියනකොට ඊටින් නැහැ. කමන්නේ කියලා ඉන්නකොට ආයෙ ඔන්න මම දැන් මෙතන. ඒ මහාම් හොඳට ද භාවනා කරනවා කියන පැහියෙක් දැන් හොඳ හාමුදුර කෙනෙක් කාට කියලා ප්‍රසාරම් කියනවා. අනේ ගාන නැද මට ඕන වෙලාව ඕන විදිහට ඉරියව්වත්තන්න පුළුවන් කියලා රාමසෝ මේ මනස ගණන් ගත්තේ නැතිලු. ගණන් ගත්තේ හොඳයි මහත්තු එනම් ගිහිල්ලා රිලව් බලන්න නැතු ඉන්නකෝ කිව්වා. ඒවත් නේතුර මේ අවුරුදු පිටු කතා කරනවා මේ මට කියන රිලව් බලන්න එපා කියලා මොකද කිව්ලා ගිහද කියලා භාවනා කරන්න යනකොට රිලෙත් ඇවිල්ලා ඉතල බැලුවා. තව පැත්තෙම තව කිලෙත් ඇවිල්ලා මේ ටික වෙලා ගියා මුළු චිත්‍රේම රිලව්. ඉවන්චේ ඒතුළු මේ මොකද්ද වෙලා තියෙන්නේ දැන් අර අරහන් සුදු වගේ ලා උබලන්නේ පැයි කියලා ඉන්න ආදීය ක්‍රීලව මොකුළු කරනවා ඒ කැලේ වල අතර රිලෙවිත් නැහැ ඒතු ආලුව මේ ආහන්සු බොහොම බලවන්තයි මායාකාරී දැන් ඊට පස්සේ නිදා ගන්නවත් නැහැ ඇත්තක වහන්න බෑ බලකොගම රිලා ඊට පස්සේ බහුවෙන්ද ගෞරව සම්ප්‍රයුක්තෝ ගිහිල්ලා ආහන්සුරණ ගදලා කවුරු මංගයදී වැරද්දක් වුණේ නම්මල සමා වෙන ස්වාමීන් වහන්සේ මම ඒ ඩයලොග් වාක්‍යතු මෙහෙම කිව්වා ඔබ වහන්සේ මට රිලව් බලන්න කිව්වා එදා ඉඳලා අද දක්වා ඇද්දක වහමුකම රිලව් කරනවා හොඳයි මහත් වෙනන් කියලා අද ඉඳලා රිලව් බලන්න කිව්වා අනේ දැන් රිලෙවිස්ට් ඉන්නුන කියලා බැලුවොත් එක එක්කත් ඇති භාවනා කරනලු කනවලු කනවලු රිලෙව් බලන්න කවදාවත් වෙන්නේ නැති ඊට පස්සේ කියලා කිව්වා අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ බලන්න කිව්වා දැන් පේන්නේ නැහැ කිව්වා ඊට පස්සේ කොළු ඔච්චර කල් ඇවිල්ලා භාවනා කරුවා කිව්වට පේනවනේ මොකක්වත් නැහැ කියලා ඊළඟ බලන්නේ පයිවෝ පේන හරියක් පේන්නේ දිලා. ඊළඟ බලපං කිව්වොත් එකෙක්ක් නැහැ. ඒ වගේ මම දැන් මෙතන බලපං කිව්වොත් බලාසක මම දැන් මෙතන නැහැ.
මම ඊයේ ඉන්නේ. මම හෙට ඉන්නේ. මේ ඔක්කොම වෙන්නේ මම දැන් මෙතන ඉඳගෙන වෙන්නේ. එයාට වෙන්නේ මගේ හිත පිටිපස්සට ගියා. මගේ හිත ඉස්සරහට ගියා. මගේ හිත වෙන දැනකට ගියා. මගේ හිත වෙන කෙනෙක් හිත ගියාට මේ මම දැන් මෙතන වැඩි වෙන්නේ. තේරෙනවද මම මේ කියන එක? මෙතන ඉඳගෙන මම දැන් ඉති මේ මනස ඇතුළ මේ අංක ඌණිමක් කරලා දැම්මට මම දැන් මෙතන කියලා බනුවට මම දැන් මෙතන නෑ. ඊට පස්සේ කිව්වොත් මම දැන් මෙතන ගන්න මේපා. පුළුවන් තරම් අතීතයෙන් ඉතින් කිව්වා. ඒ වගේ තමයි මම දැන් මෙතන නැදම් ලඟු දාල බැඳා වගේ වැදෙනවා. ඉතින් මේ හිතේ මේ කරන කෝලන් ටිකට මෙච්චර පෙට්‍රල් කොච්චරද පොදි? උඹට වීලුවට ගණන් හදගෙන යන්නේ ඒකද? මන්දේ මට නම් දැන් නම් මට ඒක වීරුවක් වගේ යන්නේ. පටන් ගන්න කලකට ඒක වීරුවක් නැතුව ඇති මොකද මේ? කැමරක් මේ කතා කරන්නේ. නමුත් බාහන ඔච්චර ඔලුවට අරගෙන කවදාවත් බාහන කරන්න බෑ. එතකොට ඒ කියන්නේ දනුපන්දි කියනවා වගේ. හරියන්නේ හරි බලචායි වන්වන දීලිදී. හරි බලන කතා නොකර ඉන්නවා. පොඩි පිංගක් නෙමෙයිනේ. බාහන හරි නොගියද? උයි ඒකමද කියලා ඉන්නේ යනකොට ඉබේම බාහන හරි. ජීවිතය වියන්නේ උපක්‍රම දෙනවා යම්ම ක්‍රමවේද දෙනවා එහෙනම් එකම ක්‍රමයක් වශයෙන් 100 100ක් අංග සම්පූර්ණයි තමයි දැනගන්න ඕනේ එහෙන් ගන්නවා කොහොම හරි කරලා ජාම බේරගෙන යන හැදී ඔය පණිදාය භාවනා අපණිදාය භාවනාවන බුදුහාම කියන යම් කිස් නිංචි ආසාදනීයේ නිමිති චිත්තං අබිරමති කියලා චේහිත ප්‍රසාද නිමිත්තක දාලා බේරගනින් මේ වෙලාවේ ඉතින් මං හමහරලාට කියනවා ඒක හොඳ නෑ හොඳටම ඍධිමත් වෙනවනේ පොඩ්ඩ රාග නිමිත්තක් දාන්න බලන්න টොප් එකට ඇහැරලා එනවා. ඔය ඕකත් ඔය කියන්නේපා පිටතංග වල දීලා මේ ආමසෝ මේ රාග නිමිති දාපන් කිව්වයි කියලා. ඒ නැත්නම් උන්ටම තද වෙච්ච එකක් අකට බැන පිළාකට බැනින වෙලාව කරිය පොඩ්ඩ මතක් කරන් නිඳාගෙන ඉන්නකොට නිඳ වාෂ්පීකරණය වෙනවා. නැත්නම් උන්ටම රාගෙන් රත්තලා ඉන්නකොට හොඳටම නිදිමත වෙන එකක් කල්පනා කරන්න බෑ. අර දැන් මේක ඩිස්චාර්ජ් කරගන්න. ඉත වාගේන වෙලාවට ගිහිල්ලා මේ නූල් බඳින්නයි ස්තෝත්‍ර ගායනා කරන්නයි වත් කවි කියන්නයි ගත්තොත් මල පෙටියයි. ඇතුලේ බඩු තියෙනවා. ඒකට මේක තියෙනවා මේකට ඒක තියෙනවා ඌසලා මූට ගහන්නුන ඌසලා ඌට ගහන්නුන එතකොට තමයි පාර දෙන්නේ. යුද්ධයක් කවදාකවත් කරන්න බැහැ ආවුදොලි. ඉත උපක්‍රම දිනවනේ යුද්ධ තිබලම හරවල ඌටම විද්‍යාව ගන්න හදා ගන්න. ඌම ගිහිල්ලා උන්ගේම පස්සේ විද්‍යාව ගන්න හදපදා තමයි යුද්ධෙන් ගිහින්. ඒ නිසා මේ හතනේ තේරුම් ගත්ත විඤ්ඤාණය මේ භාවනාව කියන එකේ තියෙන තේරුම් ගන්න අවුරුදු 7-8ක් යන විදිහ තියෙනවා. තේරුම් ගත්තට පස්සේ පේනවා මේක ළමා සෙල්ලමක් තරම්වත් මේ පෙට්‍රල් පුච්චන්න මානසික අතතිය ගන්න දෙයක් වෙන්නේ නැහැ. ඉන්නේදී ඉන හැටියට දකිනවනම් මොනම ඒකේ මොනම ශිල්පයක් නැහැ. අපි වෙලා තියෙන්නේ ඉන්නේදී මොනම දෙයක් අප පිළිගන්න කැමති නැහැ. නැති දේවල් මොනවද හිතාගෙන ඉන්නවා. ඒක නිසා විශාල සංවේදක ප්‍රශ්නයක් වෙනවා කියනවා. ඉතින් ඒක ධර්ම සාකච්ඡාවෙන් අපි විසඳලා ගන්න ඕනේ. විකිත ප්‍රශ්නේ ප්‍රමාණය සඳහන් මට අවශ්‍යයි මේකේ මේ ප්‍රශ්නෙක සඳහන් වෙලා කියන විදිහට බුද්ධානුස්සතියයි මෛත්‍රිය අසුබේ වැඩුවන් පස්සේ ආනාපාන සතියේ නැමුණා ඉබේම නැමුණා කියලා දෙනවා. ඊට පස්සේ ආනාපානයේ සිටින ගමන් අනිත්‍ය මෙහි කළා කියලා නැවත කියනවා. ඒ වගේ ඉතින් පැහිකම්. ඒ යන්තම් අන්ති ආනාපාන වෙනකොට පස්සේ ඒක ඉතින් අනිත්‍ය දුක්ඛ මෙහි කරනවා. මොන්නම දෙයක්වත් එන දේ බාර ගන්න කැමතිත් නැහැ එන නැති දේවල් අපේක්ෂා කරනවා යන්තම් වේ පාට දා ගන්නවා ආනාපාන සතිය කියලා ඒ අනිත් පැත්තට ගන්න ඩෝකල කියලා මයි අංච දුකට තමයි මේච කලිති බුද්ධානුසතිය මේ පැත්තේ ඉන්න කඩාවගෙන හැපදෙන ආයෙ මෙහෙතරිනු පාරේ නැදි ගන්න ආනාපාන සතිය නිකන් සාමාන්‍ය හුස්ම හිත පාත්තනවා කියන එක කෙරෙන්නේ ඒ වුණත් අංචකට මේක මේ කතා ඉවර දෙන්නේ මොකක්ද කියන්නේ සෝකාන්තිකින් නෙවෙයි හොඳ තැනකින් ඒකල කියනවා මම මේ මම දැන් මෙතනකින් දැන ගන්න ගියාට එතන හිත හිටින්නේ නැහැ ඉතින් හිත හිටින්නේ නැති බව දන්නේ කොච්චර වටිනවද මොකද මම දැන් මෙතන හිටියයි කියලා පජකමක් හම්බ වෙනවයි මම දැන් හිත හිටියේ කිව්ව හුලන් තමයි නිකන් තමයි ඒක හරියන්නේ නැත්නම් ඒත් ප්‍රශ්නයක් නැහැ හරියන්නේ නම් ඒත් ප්‍රශ්නයක් පොඩි කාලේ රබරට ගහනවා ජිල් බෝලේට ජිල් බෝලේ ගහපන් ජිල් බෝලේ හම්බ වෙනවා රබරයට ගැහුවට පස්සේ දිනන්නේ රබරයට. ඉතින් වැඩකුත් නැහැ දිනුවයි කියේ. ආයතන ගා රබරට ඕන තරම් අවුල ගන්නවා. ඉතින් දිනුවයි පොඩි දිනුවක් තියෙනවා. ඉතින් මම දක්ෂයි කියලා. ඒකට අන්තිමට ගොඩාක් රබරයට හම්බ වෙනවා. මොකටද ඇති වැඩි.
ලවරට වැරදුනායි කියලා දෙයක්වත් නැහැ. ජීල් බෝල ගහනවා වැරද. භාවනාව ජීල් බෝල ගහන්නට ගන්න අරකයි. රබරට ගහන්න කිව්ව ගන්නවා. හරි ගියයි කියලා තමයි නේ රබරට. වැරදුනායි කියලා අම්මනේ රබරට. ඊගාව කන්නේ රබර රෝලේ තරම් තියෙනවා. කැලේකට ගියාම ඕන තරම් අවුලගෙන ඉන්නත් පුළුවන්. යන්නේම ගන්නවා මිසක් මේ මහා ලුකෝඩ ගත්තොත්. සෝරි කියලා තමයි කියන්නේ. අපි හැමදේම බදල අල්ලන්න. බුදුහාමර කියලා තියෙන මේක අල්ලපන් සුකනම් විදිහට කඩුවක් අතගත්ත මිනිසෙක් වගේ කඩුව ගිලින දෙන්නත් එපා හැම කෝණයකටම හරවන විදිහට කඩුව සුකනම් විදිහට අල්ලන්න ඕනේ අමෝර ගන්න එපා අමෝර ගත්ත කඩුවක් ගන්න බෑ කඩුව ගහන්න ලස්සනට නැමිලා යන්න තියෙනවා ඒකේ අමෝර ගන්න එපා ගිලින දෙන්නත් එපා කඩුව ගිලිනොත් අතෙන් එන්නේ ජීවිතේ ඉවරයි දැන් කඩුව අල්ලන්න ඕනේ ඕන පැත්තකට හරවන්න පුළුවන් විදිහට දලිවියත් ඒක. එනිදි ඒක ඉගෙන ගන්න ගොඩක් අල්ලන මොකද අමෝර ගන්න පුරුදු මිනිස්සු. අමු වෙච්ච දෙයක් මෙසිකලා අල්ලනවා. ඉතින් ඊට පස්සේ හත කපා ගන්න. මයික් එකට කතා කරන්න ඕනේ. එනහස මම තේරුම් ගන්නකද තියෙන්නේ බාව පරයන්ක හෝ සක්මනේදී මම යමක් ගන්න උත්සාහ කරන්නේ නැතුව වෙන දෙයක් ගැන සිනෝනින් බලාගෙන ඉතිහාම ඉතින් ඒක හොඳ පැතිස් තියෙනවා ආයි වැරදෙන පැතිස් තියෙනවා ඒ දෙක තේරුම් ගන්න එක සතිය වැඩිම නේද කියලා මම සිතේ නැලෙන යමක් ලබා ගන්න උත්සාහ කිරීම වැරදි කියලා මගේ වෙලා තියෙන අපි පුරුදු කරලා තියෙන්නේ ප්‍රතිඵල පස්සෙන් බයන්නේ අපි අධ්‍යාපන ක්‍රමයේ එමනේ ආර්ථිකයේ එමනේ ඒක නිසා අපි හැම වෙලාවම දිනනකොට තෑග්ගක් දෙන වර්ධිනකොට දඬුවම් කරනවා ඒ ක්‍රමයේ තියෙන්නේ අපි ඒ නිසා භාවනාදීත් අපි තක తీරු මොට අම මොහොඟට මොට්ටල ක්‍රමේ පාවිච්චි කරනවා තුස් කියන්න බෑ අපි ඒක තත්ත්වගත වෙලා තියෙන මේක කියන්නේ මොටිවේෂන් තියෙන්නේ කියලා අපි මොටිවේට් වෙන්නේ ප්‍රතිඵලන බුදුරජාණන් වහන්සේ අන්තිමට මේ මොටිවේෂන් තියෙදි ගත්ත දි කරලා දානවා මොටිවේට් වෙන්න දෙයක් නැහැ මොටිවේෂන් එකක් තියෙන හැම වෙලාවෙම ටෙන්ෂන් එක තියෙනවා යම් දෙයකට අපි තල්ලුවක් හදද්දී හැම වෙලාවකම හරියන්නේ නැත්තම් වෙන්න තියෙන ආතතිය තියෙනවා අපි හිතනවා මොටිවේෂන් එක ලොකු දෙයක් කියලා නමුත් මොටිවේෂන් එක වෙන්නේ ඊට පස්සේ දෙපැත්තම පත්තු කරනවා මේ මොටිවේෂන් නැත්තම් අපි ඉස්සරහට යන්නේ නැහැ මොකෙන්ද ඉස්සල්වර එසර ආතන් වහන්සේට පදා ගන්න බෑ රාජනාදිනා මොකටද මං අරක දෙන්නම් මේක දෙන්නම් කියලා රහක්කට බෑ. ඉතින් රාජනාදිනා වැඩක් නැහැ මිනිස්සුන්ට. Taman dorne wedi karaganna bae. එහෙම නැතුව සිටිබිරිස් කෙනෙක් අල්ලලා ගත්තොත් දීපු ගානේ හැටියට ඕන දෙයක් කරගන්න. අපේ හිත ඇදලා තියෙන මේ තත්ත්වෙදි මේක අනිත් පැත්ත හරවමයි කියන එක ඔය හිතන තරම් ලේසි නෑ. හැබැයි මේක විහිළුව කර දාගන්න පුළුවන්. අපි රිමෝට් කන්ට්‍රෝල් එකෙන් පාවිච්චි කරන මැෂින් එකක් වත්. කවුරු හරි පගාවක් දුන්නොත් අපි නටනවා. කවුරු රාග දැනම අර එක කවුගම අපේ රාගය ඇති වෙනවා කවුරු ද්වේෂය කරගුණා ඇති වෙනදි මොකද අපි දාතියේ කියන්නේ අපිට අඩු ගන්න දැනගන්න පුළුවන් නම් මේක දකින්නකොට බට රාගය ඇති වෙනවා මේක මේ වත්තුවේ තියෙන කන්නේ මේ මයිලඟ තියෙන එකක් කියලා පොට්ටක් නිදාස් එහෙනම් තමයි මම සමට බයිනෝ ද්වේෂය තියෙන මෙයා ගාව නෙමෙයි මගේ හිතේ කියලා එක දන්නවනම් ඕන දෙයක් කරගන්න කියලා අපිට දුරස්ත කරන්න පුළුවන් ඒක දකින්න අපේ මානසිකත්වයේ ඉඳ නැහැ මේ මානසික දැන මම ජීවිතයක් හරි එයා තමයි මට තාගය දුන්නේ. එයා තමයි මට ද්වේෂය ඇති කරුවේ කියලා අපි මේ අර කොනේ ඉන්න කාගෑරි ඔළුවට දානවා කැකිල රජුගේ තියෙනවා. ඉතින් මේක අනිත් පැත්තට බලන් ඉගෙන ගත්තට පස්සේ බුද්ධි ඉඳලා හැඳ වෙනකම් මේ ජීවිතය කියන්නේ ජෝක්යක් විතරයි. ගණ්ඩ කියලා මොන්නම් දෙයක්වත් නැහැ මේ තීරම සැමියල් පුත්‍රිකුල්ලා වගේ. අනිත් කවුද අනිත් දෙන්නගේ නම? එනස්ලි ඩයස්ලා තමයි අම්මු ජෝකර්ලා හැබැයි ඉන්නේ උල් කයිකෝඩ් ගන්න පොම්බගෙන මම හරියට මෙහා කියන්නේ හිටියට මොකද ඇයි අම්මු ජෝකර්ලා වැච්ච කරලා දිනා එනස්ලි ඩයස් බලනවා වගේ අපේ ශෛලිය බලනවා වගේ තමයි වෙනවා තමුණුත් තමයි හැබැයි ඒ කතා කරන තමුණුත් මොකක් හරි නාඩගමක තමයි ඉන්නේ ඉතින් මේක දකින්නට ලෝකයා කැමති නෑ ලෝකයාට උනේ තාන්න වාන්න මේ පත්තල ඉතින් ඒක දිහා බලනකොට වෙනවාට පුංචි කාලේ සෙල්ලම් ගෙවල් හදනකොට අපි කියන්නේ ඔයා අම්මා වෙන්න මම තාත්තා වෙන්න ඔයා බබා වෙන්න ඒ නාඩගමක් තියෙන්නේ ළමා නාඩගමක් තියෙන්නේ මේක සන්තෝෂ වෙන්නේ නැත්තම් මං හිතන්නේ ඊළෝ කියලා මොනවක් කරන්නම් කියන්නේ
අපායටගත් කරන්න දෙයක් නැහැ. මෙච්චර ලීසියක් නැහැ නේ මෙච්චර 35ක් නැහැ නිසා මේකේ ඉන්නකන් ජොලි ඉන්නයි තියෙන්නේ. භාවනා කියන්නේ මේකයි. ඒක මේ ලස්සන ජීනි බුද්ධචාරි සම ගැඹුරකින් පෙන්ලා දෙනවා ජොලිය කියන එක. ජොලිය පෙන්ලා දෙනවා බොහොම ගැඹුරු ධර්මයෙන් පාළි අරහ. විනය අරහ. ධර්ම රවිනා නිට්ටරෝම සැනසෙන්නේ ඉතිබල්ලා. එහෙම හිටියේ නැත්නම් උඹලා ගැන මට වගේ කියන්නත් බැහැ. ඉතින් උඹලා තැවෙනවා නම් තැලියන්න. මං කියන්නේ තැවෙන දෙයක් කියලා මනුස්ස ආත්ම භාවයේම පිනක්. සමහත් අපි අපිට තේරෙන්නේ නැහැ ඒක වෙයි. සාකච්ඡා කරන්න ඕනේ මේ හැකි සංඥාව දින කට්ටි විතර සාකච්ඡා කරනකොට සමහර විතකේ ලෙඩි අනිකයට බෝ වෙනවා. වෙන ක්‍රමයක් නැහැ. නෑ මං හිතට අපි විනාඩි 15ක් විතර වැඩි පුරක් තරම් තියෙනවා. හැබැයි මං එනකොටත් විනාඩි පහකට වැඩි විතරක් ප්‍රමාණවත් වුණා. ඒකත් අපි දැන් කරන්නේ මෙතනින් තුන වෙනකන් සක්මන් කරනවා. අපි තුනට එකතු වෙනවා. නැවත පරියන්ක භාවනාවක් සඳහා. ඊයන් අපි ධර්ම සාකච්ඡා සැසිවාරයේදී සමාප්ත කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.